දැනගත්තද ඒවා? ඒ ඒ සේරම චුට්ටකට පුළුවන් නම් අපිට පැත්තකින් තියලා මාත් එක්ක ඉන්න. ඒ පුළුවන්. පුළුවන්. හා. දැන් අපි අතනෙම ක්ලැරිෆයි කරගමු. ඉම්පර්මනන්ට් කියලා කියන එකෙන් අදහස් කරන්නේ අනිත්‍ය කියන එක නේද? අනිත්‍ය. අනිත්‍ය කියලා කියන්නේ ඕකත් කවදාද නැති වෙනවා කියන එක නෙවෙයිනේ. ඒ කවදාද නැති වෙනවා කියන හිතන්න කියනවා. ඒ කියන්නේ දැන් ඉම්පර්මනන්ට් කියන එකෙන් අදහස් කරන්නේ අනිත්‍ය කියලා. ඔව්. ඕකත් කවදාද නැති වෙනවා කියලා දකින්න කියන එක. ඒ ඒ. දැන් මේ දැන් ගන්නකො ඔබට තියෙනවා කියලා. ඒ. පැහැදිලිද? දැන් ඉතින් තියෙද්දි ඔයාලා හිතන්න කියන්නේ ඕකත් කවදාද නැති වෙනවා කියලා. හරිද? මාත් එක්කම ඉන්න. වෙන මොකුත් හිතන්න එපා. මං කියන දේ විතරක් හිතන්න. පුළුවන් දෙයක් කරන්න. පුළුවන්. සුවද? ඔව්. හා. ඒතර කවදාහරි නැති වෙනවා කියන්නේ අනාගතේ නේද? ඒ. හා. ඒතර බාගතුනාසේ මොකද කියද? ඔබතුමාම කිව්ව හැටි ලස්සන තරම්. අතීතේ අතහරින්න. අනාගතේ පතන්න එපා. මේ මොහොතේ ඉන්න. ඉන්න. එහෙම නේද? ඒ. එතකොට දැන් ඉම්පර්මනන්ට් කියන එක අනාගතේ කතාවක් නම් අනිත්‍ය කියන එක අනාගතේ කතාවක් නම් එතන එතන කොන්ට්‍රඩික්ට් වෙනවානේ බාගතුනාංශ කියපු දේ. ඇයි? බාගතුනාංශ කියන අපිට මේ මොහොතේ සිහි පිටවන්න කියන්නේ. එහේ. එතන අතීතයත් අතහරින්න අනාගතයත් අතහරින්න කියලා කියපු බාගතුනාංශයට එන වැරදිලාවක්ද? මොකද අනිත්‍ය කියන වචනය තමයි මේ ලෝකේ තියෙන වටිනාම වචනය. එහේ. ඔබ දන්නව නේද? මොකද බුදු කෙනෙක් පහළ වෙන්නේ අයියා මේ අනිත්‍ය කියන වචනය පෙන්වන්නම තමයි. මොකද ඒක මතු කරොත් සම්පූර්ණ ධර්මයේ කොයික එතන තියෙන එසන්ස් එක එතන තියෙන්නේ. හරි? එතන අපි හරියට ටච් කරොත් බදහම දකින්නවා. පැහැදිලිද? එහෙනම් මම ආයි කියනවා. භාගතුන් වහන්සේ යම් දේශනාවක් කරා නම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ කියපු ඒවා කොයි වෙලාවකත් පරස්පර වෙන්න පුළුවන්ද? නෑ. එහෙනම් මුලත් මැදයි අගයි තුනම යහපත්, කල්යාණයි නේද? එතන සාකතයි කියන්නේ ධර්මයේ. එතකොට ඒක සම්දිත්‍තිකයි කියනවා. සම්දිත්‍තිකය කියන්නේ මොකද්ද? මේ මොහොතේමයි ඒක දකින්න පුළුවන්. එහෙනම් මේ මොහොතේම දකින්න කියන්නේ මොකක්ද? මා තුල තියෙන ඕනම දුක මට මේ මොහොතේම නැති වෙන්න ඕනේ. ධර්මයෙන් මම ඇප්ලයි කරොත්. හරිද නැද්ද? හරි. එහෙනම් මේ මොහොතේම ධර්මයෙන් මම හරියටම භාගතුන් වහන්සේ කියන විදිහට ඇප්ලයි කරොත් මට කලින් තිබිච්ච දුක දැන් නැති වෙන්න ඕනේ. එහේ. එතකොට ඒක මගේ ප්‍රත්‍යක්ෂය. එහේ. අනාගතේ නෙමෙයි සම්දිට්ඨිකයි නෙමෙයි ධර්මයේ ගුණයක් නෙමෙයි. සම්දිට්ඨිය කියන්නේ දැන්. එහේ. පෙරපසු නොවි. එතකොට අතීතයත් අතහැරියාම අයියා අනාගතයත් අතහැරියාම මට තියෙන මේ මොහොතේ නේද? එතකොට මේ මොහොතේ බාගතුනාංශ කියන්නේ අප්‍රමාද වෙන්න කියන්නේ. මම අර ඊ කියපු දේසෝ. අප්‍රමාද වෙන්න. එහෙනම් අප්‍රමාද වෙන්න කියන එකෙන් බාගතුනාංශ අදහස් කරන මොකක්ද? සෝවාන් වෙන්න කියන එකද? නෑ. සකදාගාමී වෙන්න කියන එකද? නෑ. අනාගාමී වෙන්න කියන එකද? නෑ. නේද? බාගතුනාංශ කියන්නේ මොකද්ද? ඔබ ඊගාම උදේ මේ ඇතිදේ හරියට ඇතිදේ ඇතිසැටි දකින්න නෑ නෑ නෑ. අප්‍රමාද වෙන්න කියන්නේ දැන් අනාගාමී වෙච්ච කෙනෙකුට හිතනවා මම සුද්ධාස බ්‍රහ්ම ලෝකයට යනවා කියලා. එහෙනම් බාගතුනාසි කියනවා නෑ භික්ෂුව එපා. අසෝචි චුට්ටක් තිබුණත් ගොඩක් තිබුණත් ගඳ ගඳමයි කියනවා නේ. අප්‍රමාදී වෙන්න කියනවා. එහෙනම් අප්‍රමාදී වෙන්න කියන්නේ මොකක්ද? එහෙනම් බාගතුනාසි අප්‍රමාදී කියන වචනේ හරියටම ඩිෆයින් කරා නම් ඒ ඩිෆයින් කිරීම තුල මතුවෙන්න ඕනේ, උද්ෘත වෙන්න ඕනේ, ගම්ම වෙන්න ඕනේ අර්ථය මොකක්ද? රහත් වෙන්න කියන එක. රහත්ය. හරිද නැද්ද? ඇයි ඔබ මැරෙයි කියනවා ඊගා මොහොතේ. ඊළඟ ඊගා මොහොතේ මැරෙනවා නම් නැවත උපදින්න එපා කියලා කියන්නේ. එහෙනම් නැවත උපදින විදිහට මේ මොහොත මට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද නැද්ද? හරි. එහෙනම් හරියටම මේ ධර්මය ඇප්ලයි කරන්න මට කොච්චර දවස් බාගතුනස දෙන්නේ? චිත්තක්ෂණයක් වගේ. සාදු සාදු. අය සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? සූත්‍රයක් ඔයා ගණන් දන්න කෙනානේ. සයිඩ්ඩිස් කෙනෙක්නේ. සූත්‍රයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ෆෝමියුලා එක. සාදු සාදු. ෆෝමියුලා එකක් තියෙන මොනවද කරන්නද? ඇප්ලයි කරන්න. ඇප්ලයි කරපුවම උත්තර එනවනේ. එහෙනම් භාගතුන් වහන්සේගේ සූත්‍ර කියන්නේ මොකද්ද? ඇප්ලයි කරන්න තියෙන දේවල්. පැහැදිලිද? පැහැදිලි. හා. එහෙනම් දුක ඇති වෙන්නේ කොහෙද? හිතේ. හිතේම. එතන හිතේ නම් දුක ඇති වෙන්නේ භාගතුන් වහන්සේගේ සූත්‍රය ඇප්ලයි කරපුවම ඒ දුක නැති වෙන්න ඕනේ නේද හිතෙන්? හැබැයි හිතේ ඇති වෙන දුකට මම තවත් හිතකින් කවරක් කරත් මම පිළිලා ඉන්නේ හිත තුලමනේ. දැන් හිතන්න. මට දුකක් තියෙනවා. මම හිතනවා ඒ දුක ඇති වෙන කොහෙද? හිතේ. හිතේ. එතකොට මම හිතනවා ඕක අනිත්‍යයි කියලා. එතකොට ඒත් මම ඉන්නේ මොකක් තුළද? හිතක් තුළනේ. ඔව්. එතකොට දැන් මෙතන ඔන්න අසුචි ගොඩක් තියෙනවා. හරිද? බලුබෙට්ටක් තියෙනවා. මම මොකද කරන්නේ? වෙන වෙන ගොම්බෙට්ටක් වගේ වෙන බෙට්ටක් කරා මම අරක වහලා දානවා. බෙද්දේ මො බෙටි නේ. නෑ නෑ මම කියන්නේ එතකොට බලුබෙට්ට නෑ. ගොම්බෙට්ටක් තියෙනවා. ගොම්බෙට්ට තියෙනවා. ඒ වගේ හිත අවබෝධ කරන්න කියලා කියන්නේ එකකින් අදහස් කරන්නේ බාගතුන් වහන්සේ තවත් හිතකින් කවරක් කරන්න කියන්නේ. හොඳට තේරුම් ගන්න. පැහැදිලිද? පැහැදිලි.
එහෙනම් ඔබ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද මේ? කවදාරි ඔබ නැති වෙනවා කියලා. ඉතින් කවදාරි නැති වෙන කතාවට මේ දැන් මම දුකින් ඉන්නේ. පැහැදිලිද නේද? එහෙනම් භාගතුන් වහන්සේගේ ධර්මයේ අනාගතේ පතාව වෙන්න බෑ. පැහැදිලිද? එහෙනම් මේ මොහොතේ වෙන්න ඕනේ. හොඳද? එහෙනම් අපි හරියට මොකද බලමුද? දැන් වාර තේරෙනවා මේ කතාව මොකද්ද? එහෙනම් හිතක උපදින දුකක් මට තවත් හිතකින් වහලා දාන්න බෑ. මොකද ඒ දුක අවබෝධ කරගන්නයි තියෙන්නේ. දැන්ම සිත නොහිතින්නත් නෙමෙයි තියෙන්නේ. හරිද? ඒ දුක විඳින්නත් නෙමෙයි තියෙන්නේ. දුක තියෙන අවබෝධ කරගන්න. එහෙම නේද? බෞද්ධනාස් කියන්නේ දුක අවබෝධ කරගන්න කියන්නේ. එහෙනම් දුක දෙන්නේ දුක ඇති වෙන කොහෙද කියලා හිතන්න. කොහෙද? හිතේ සාදු සාදු. ඒතර දුකට හේතුව ප්‍රස්තුතේ මොකද්ද? මාතෘකාවනේ මොකද්ද? ඒ කියන්නේ ඔබ දෙලෙක් කියලාම හිතන්නකෝ දැන්. ඇයි මේ උත්තරේ ඕනේ නේද? අද කොවිඩ් ඇදලා නෙවෙයි මේ උනේ. හා එහෙනම් කොවිඩ්ම ගන්නකෝ. කොවිඩ්ම ගන්නකෝ. දැන් ඔන්න කොවිඩ් හැදිලා නැහැ දැන්. කොවිඩ් හැදිලා නැහැ. හැබැයි කොවිඩ් හැදිලා නැති කොට කොවිඩ් කාදෙදි මාතුල බයක් තියෙනවද නැද්ද? මේ මොහොතේ මම බයෙන්ද නැද්ද ඉන්නේ කොවිඩ් හැදෙයි කියලා. බයි. අපිට තිබුණා නේ මේක. තිබුණා. හැමෝම පිළිගන්නවද ඒක? ප්‍රශ්න නැහැ. නැහැ. ඒතර දැන් මේ මොහොතේ කොවිඩ් නැහැ මට. හැමෝම බයින් ඉන්නේ. එහෙමනේ? ඒතර බය තුනේ කොහෙද? හිතේ බය. සාදු සාදු. හිතේ. ඒතර කොවිඩ් නැති කොට මම බයින් ඉඳලා තියෙනවා. ඒතර බය කියන්නේ කුසලයිද අකුසලයිද? අකුසලයි. සැපද දුකද? දුක. සාදු සාදු. නොනොබොන්දර මතය. ඒතර ඒක හිතේ නේද ඇතුලේ? ඒ. එතකොට දැන් කොවිඩ් නිසා මම මැරුණොත් කොවිඩ් නිසා මැරුණා කියලා මම නිරේට ඇයිද? නෑ. ප්‍රේත ලෝකෙ තිරසන් ලෝකෙට ඇයිද? නෑ නේ. හැබැයි මම බයින් ඉඳලා මැරෙනවා. එතකොට යන්න. එහෙනම් අයියා වඩා භයානක කොවිඩ්ද හිතද? හිත. අනෝග දැන් ඔන්න අපි ස්ටෙප් බයි ස්ටෙප් වෙනවා. දැන් වට තේරෙනවනේ කතාව. ඒ. නමුත් අපේ හිත අපිව බය කරේ මොකක් වෙරළද මේ? කොවිඩ් වෙරළා. පැහැදිලිද? ඒ. හැබැයි කොවිඩ් නෙ නෙමෙයි අනතුරු දෙන්නේ. හිතේ. හිතේ සාදු සාදු. එතකොට එහෙනම් ඔබ දුකට කැමතිද? නෑ. එතකොට බය කියන්නේ දුකේ ඩෙරිවේටිව් එකක් නේ. ප්‍රභේදයක් නේ. එතකොට මේ දැන් මගේ නම් හිත මම නම් මම හිතමට හිතවත් නම් බේසිකලි මම අකමැති දෙයක් මේ හිත දෙයිද නෑ නේද? එතකොට දැන් එන දවඩ මොකද හිත ගැන හිතන්නේ? දැන් මට කොවිඩ් නෑ දැන්. හැබැයි හිත කියන ඔයාට හැදෙයි කියලා මම බය කරලා නෑ. පැහැදිලි? එතකොට අනාගතයක් පිළිබඳ නේද මම බය කරලා මේ තියෙන්නේ දැන්. හරි? එතකොට එහෙනම් මගේ හිත මට හිතවත්ද? එහෙනම් දැන් ඔයාලට මූලිකවම තේරෙන්න ඕන මොකද එනවා? හිත මමගේ වෙන්න බෑ. හිත මගේ නෙමෙයි. ඇයි හිත මට හිතවත් නැහැ? හරිද නැද්ද? හිත මට හිතවත් නම් මාව දුකට දාන්නේ නැහැ නේ. පැහැදිලිද? මොකද දැන් මේ වෙලාව මට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් ඕක අපි ඇනලයිස් කරලා බලමු. දැන් ඔබ දන්නවද මේ දැන් ඕක තේරෙනවද මම කියන දේ? එහෙනම් දැන් එතනින් එහාට යන්න පුළුවන්ද අපිට? පුළුවන්. ආ වෙන මොකුත් හිතන්න එපා. මේක් සෙන්ස්ද දැන්? ඔව්. රයිට්. එහෙනම් දැන් හිත ගැන මොකද හිතන්නේ? හිත කියන්නේ එක තියෙන මෙතන මම මට විශ්වාස කරන්න පුළුවන්ද දැන් මෙයා මොකද විශ්වාස කරන්න බෑනේ සාදු සාදු එහෙනම් හිතගෙන තියෙන ක්‍රෙඩිබිලිටි එක දැන් නැති වෙන්න යන්නේ දැන් එයි දැන් එයා මම වෙන්න බෑ මගේ වෙන්න බෑ ඉන්ද පර්ස්පේස් එහෙනම් එයා මම අකමැති දෙයක් දැන් නම් දෙන්නේ මට හිතවත් නැහැ හරිනේ හා එතකොට දැන් කොවිඩ් නිසා බය ඇති වෙන්නේ හිතේ කොවිඩ් හැදෙයි කියලා ඉතින් කොවිඩ් හැදෙන එක මට දුකක් වෙන්නේ ඇයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඒක හැදෙන්නේ නැත්තම් සැපයි කියලා. සැපයි. හරිද? හොඳට හිතන්න. චම්ප. හරිද? සුභ හොඳට හිතන්න. කොවිඩ් හැදෙන එක දුකක් වෙන්නේ ඒක හැදෙන්නේ නැත්තම් සැපයි කියලා හිතන නිසා. එතකොට දැන් මම මේ මොහොතේ බයෙන් ඉන්නේ. බය කියන්නේ දුක. දුක ඇතිවලා තියෙන කොහෙද? හිතේ. ඇයි ඒ කොවිඩ් හැදෙයි කියලා? ඒතර කොවිඩ් හැදෙයි කියලා මට බයක් ඇතිවලා තියෙන හිතේ. ඇයි ඒක ඇතිවලා තියෙන්නේ? කොවිඩ් හැදෙන එක දුකක් වෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ නැත්තම් සපයි කියලා හිතන නිසා. හරි නේද? එහෙනම් හැදෙන්නේ නැත්තම් සපයි කියලා හිතන නිසාම නේද නැති හැදෙන එක දුකක් වෙන්නේ? ඒ. නැහැ හැදෙන්නේ නැත්තම් සපයි කියන කව? ආයි තිතමයි. හැදෙන එක දුකයි කියන්නේ කව? ඒ තිතමයි. කොහොද කොවිඩ් දිනවල තියෙන පොතන දුක? එහෙනම් දැන් මාව දුකට දාලා තියෙන කවුද? හිත. මොකක් වෙන්නලද? හැදෙන්නේ නැත්තම් සපයි කියන
සැපයි දුකයි කියලා දෙකක් තිබුණානේ. එහෙනම් දුක කියන හිතේ මාව තල්ලු කරේ පුෂ් කරේ කොයි හිතද? සැපයි කියලා හිතුවේ. සාදු සාදු. මොකද්ද ඒතර මගේ බලාපොරොත්තු? සැපේ මොකද්ද? හැදෙන්නේ නැති. හරිද? එහෙනම් හැදෙන්නේ නැත්තම් සැපයි කියන තෝට් එක පෙන්ලා මට දීලා තියෙන මොකද්ද ඉන් රිටර්න්? දුක. දුක. ඒතර පෙන්නන්නේ සැපයක්. බට් දීලා තියෙන මොකද්ද? දුක. දුක. එහෙනම් හිත මට මොකද්ද කරලා දෙන්නේ? දුකක් දීලා තියෙන බය. සැපක් වෙන්න. ඒතර සැපයක් වෙන්න දුකක් නම් දෙන්නේ. සැපයක් වෙන්න දුකක් නම් දෙන්නේ. හිත මොකද්ද වෙන්නේ? රැවටිනවා. සාදු සාදු. එහෙනම් මම දුකට පත් වෙන හිත රවට්ටපුනේ සානි. ඒ බලාපොරොත්තු දීලා. ඔව්. එහෙනම් හිතේ නේචර් මොකද්ද? රැවටි. රැවටි. එහෙනම් අය මම දුකට පත් වෙන හිතම රවට්ටපුනේ සා. හරිද නැද්ද? හරි. එහෙනම් රැවටිමයි දුක. එහෙනම් රැවටිම දුකක් නම් චම්පා මොකද සැපේ? නොරැවටින්න. හ්ම්. නොරැවටින්න මම මොකද කරන්නේ? හිත අඳුර ගන්න. සාදු සාදු. අය ඔබ අතිශය දක්ෂයි. එහෙනම් හිත අවබෝධ කරගන්න කොහොමද දැන්? අනිත්‍ය බව ඉතින් නෑ 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 අනිත්‍ය කතාව නෙමෙයි මෙතන කතාවේ. හරිද? මොකක්ද දැන් කතාව? කවුද මාව රවට්ටන්නේ? කොහොමද රවට්ටන්නේ? කවද්ද රවට්ටන්නේ කියලා දකින්න ඕනේ. නොරවටි ඉන්න නම්. ඉතින් කවුද මාව රවට්ටන්නේ? හිතම. කවද්ද රවට්ටන්නේ? දැන් මේ මොහොතේ. කොහොමද රවට්ටන්නේ? සැපයෙන්. සැපයෙන්. හරිද? එමනේ. එහෙනම් මම මේ විදිහට දැන් දැක්කොත් මෙතන තියෙන හිතේ රැවටීමක් කියලා. මම රැවටෙන් තුල ඉන්නවා. ඈ? මම රැවටෙන් තුල ඉන්නවා. එනත් දුක තුල ඉන්නවා. හා. දැන් උතර තියෙන කතාව මේකයි. හැදෙන්නේ නැත්තම් සැපක් වෙන්නේ නැහැ නේද? ඒ දැන් හැදෙන්නේ නැති එක සැපයි කියලා පෙන්නලන්න මම දුකට දාලා තියෙන්නේ. පැහැදෙන්නේ? එතන හැදෙන්නේ නැත්තම් නෑ නෑ මේක බලන්න. මේක ඔයකම අහන්නේ නැහැ. දැන් කවුරු ආවත් කමන්නේ නැහැ. හැදෙන්නේ නැත්තම් සැපයි කියලා හිතන නිසාම නම් මේක මාව දුකටපත් වෙලා තියෙන්නේ. හරිද? හැදෙන්නේ නැත්තම් ඔන්න ආ හොතට හිතන්නේ. හරි. හැදෙන්නේ නැත්තම් සැපයි කියලා තමයි මාව දුකට දාලා තියෙන්නේ. කවද්ද? එක මොහොතේ. එතකොට සැපයක් වෙන්න තමයි දුකක් දීලා තියෙන්නේ. හ්ම්. එහෙනම් හැදෙන්නේ නැත්තම් සැපේ හැදෙන්නේ නැති එක සැපයක් නම් ඒක ඇත්ත නම් මට ඒ සැපේ දැන් දැනෙන්න ඕනේ. ඒ මට දැන් කොවිඩ් නැහැ. නැහැ. එහෙනම් මට කොවිඩ් නැතිකොට හරිද? මාව දුකට දාලා තින්නේ හැදෙන්නේ නැත්තම් සැපයි කියලා තෝරට වෙන්න. ඉතින් මට දැන් හැදිලා නැහැ. එහෙනම් ඔය කියන සැපේ මට දැන් තියෙන්න ඕනේ. නැත්නම් මේ එහෙනම් මොකටද තුච්චර හැවටිවද? හරි සැපෙන් ඉඳගෙන මේ ඇනලිසිස් එක පේනවද ඔයාලට? මේක විදිහට ඇනලයිස් කරලා බලන්නකෝ. ඒ තුරේ කියන්නේ මම කියන්නේ ඇත්තටම සැපෙන් මේ ඉන්නවා. නමුත් දුක ආරෝපණය කරගෙන ඉන්නවා. අයියා සැපයක් තුල කිව්වොත් දැන් මම මේ වෙලාවේ ඩිෆෝල්ට් එක මගේ දුක. දුක. හරිද? එතන මම දුකට පත් වෙනවා දින්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. මොහේ. හරිද? එතන ඇත්තටම දුකට පත් වෙනවා දින්නේ ඇයි මේ බැලුවාම. කොවිඩ් නැත්තම් සපයි කියලා හිතන තෝට් එක හින්දා. ඉතින් නැත්තම් සපයි කියලා තෝට් එකක් වෙන්න මට දීලා තියෙන මොකද ඉන් රිටර්න්? දුක. ඉතින් මහ විකාරයක්. එතන මම හිතන නිසා හිත මම කියලා හිත මගේ කියලා මම මේ දෙකම පිළිගන්නවා. ඒ නිසා මම දුකට පත් වෙනවා. හැබැයි කොවිඩ් හැදෙන්නේ නැත්තම් සපයි කියන එක ඇත්ත නම් ඒ සැපේ මට දැන් තියෙන්නේ මේ. නමුත් එහෙම නෑ. නමුත් මං ඉන්නේ මොකේ? දුකේ. එහෙනම් මේ හිත මොනතරම් දරුණු රැවටිීමකටද මාව දාලා තියෙන්නේ? ආ. එහෙනම් මොනතරම් දරුණු කැත බොරුවක්ද මේ? සුබාර තේන්නවා මං කියන දේ. ඒතර මං පවු නැද්ද එහෙනම්? එහෙනම් අය මෙතන කොවිඩ් වලද ප්‍රශ්නේ තියෙන්නේ? ඉතින් තමුන් ගන. එහෙනම් මෙතන තියෙන හිතේ රැවටිීමක් කියලා මං දැක්කොත් මම රැවටිීම තුල ඉන්නවද? නෑ. එහෙනම් දුක තුල ඉන්නවද? නෑ. එහෙනම් මට කොවිඩ් හැදුනත් එකයි නැදත් එකයි මම මොකක් තුල දින්නේ? අවබෝධය තුල. මොකද මම අවබෝධ කරේ? දුක. එතන මට දුක අවබෝධ වෙච්ච ගමන් මොකද වෙන්නේ දැන්? හිතම ආවට හිටි දැකපු ගමන් මම රැවටිම තුල නැත්තම්. මම රැවටිම තුලනේ. ඔව්. එහෙනම් මං ඉන්නේ ඇත්ත සැපේ තුල. අවබෝධය කියන සැපේ තුල. ඒ කියන්නේ හේතු අවබෝධ කරගන්න ඕනේ. සාදු සාදු. එහෙනම් දුක කියන්නේ කොහෙද තියෙන දෙයක්ද? නෑ. එහෙනම් හිත රවට්ටන නිසාම උපදින දෙයක් නේද? හිත රවට්ටන්න නැත්තම් ඇක්චුලි ඔබ දන්නවනම් හිතන මෙතන හැම වෙලාවෙම මේ හිතම රවට්ට තමයි දුක උපදින්නේ කියලා. රවට්ට නිසා තමයි මම දුකට පත් වෙන්නේ කියලා. හරිද? ඒ ඕනම දුකක් මට දෙන්න දෙයක් නැති කරන්න බෑද? එහෙනම් රැවටිම කියන්නේ මොකද්ද? මුලාව. මුලාවට පාලින් කියන මොහොනේ කියලා. පැහැදිලිද? ඒ අහහ හිත රවට්ටන්න භාවිත කරන හැම මොකද්ද? බේට් එක මොකද්ද? සැපේ. සැපේ. එතන මගේ සැපේට අහු වෙන ප්‍රමාණයට සාපේක්ෂව මෙතන උපදින්නේ මොකද්ද? දුක. දුක. එනවා එනම ඇත්තටම සැපයි කියලා මේ ඇලිලා තියෙන මොකේද? පර්සෙප්ෂන් එකට සංකල්පයකට තෝට් එක.
නමුත් මට ඇක්චුලි හම්බෙලා තියෙන උපදින්නට දුක. එහෙනම් දුක කියන දේ මම වෙනුවෙන් කොහොමද ඩිසයින් කරලා තියෙන දෙයක් නෙමෙයි අයියා. තමුන් හිතා සැපයි කියන තෝට් එකට දෙන වේට් එක අනුව ක්‍රියේට් වෙන දෙයක්. හරිද? ඒකට සැපයි කියන තෝට් එකට මම වේට් එකක් දෙන්නේ නැමෙයි. මේ සැපේ පෙන්නලා මේ හිතමව රාටුවට දන්නේ නැති නිසා. අන්න අවිද්‍යාව. දැක්කද? හිතමව රාටු බව දන්නේ නැති නිසායි මම රැවටෙන්නේ. එහෙනම් හිත රවටන බව නොදන්නා බව කියන අවිද්‍යාව. රැවටීම කියන්නේ මොකද්ද? මුලාව. මුලාව කියන්නේ මෝහය. හිත රවටන භාවිත කරන උපක්‍රමය මොකද්ද? බේට් එක මොකද්ද? සැපේ. සැපේට මම ඇල්ලන එක තමයි ලෝභය කියන්නේ. ඒ නිසා මට උපදින්නේ මොකද්ද? දුක හේවත් ගැටෙනවත් ද්වේෂය. හැබැයි මෙතන තියෙන හිත රැවටීමක් කියලා දැක්කොත් ඔය රැවටීම තුලින් නෑ. එහෙනම් දුක තුලින් නෑ. එහෙනම් ඇලිම තුලින් නෑ. ගැටීම තුලින් නෑ. මුලාව තුලින් නෑ. එහෙනම් මේ මොහොතේ ලෝභ දේශ මොහොත තුල කොහොමද පිටලද දැන්? ආහා. එහෙනම් ඔබ දැන් අතීතේ ඉන්නවද? නෑ. අනාගතේ ඉන්නවද? නෑ. එහෙනම් මේ මොහොතේ කොහෙද ඉන්නේ ඔබ දැන්? හිත තුලත් නෑ. රැවටීම තුලත් නෑ. දුක තුලත් නෑ. ලෝභදේශ මොහ තුලත් නෑ. ලෝභදේශ මොහ තුලටම කියනම් තණ්හාව. නෑ තණ්හාව තුලත් නෑ. ඔව්. අවබෝධයෙන් සාංශා. දැන් කොහෙද ඔබේ හිත පීඩන්නේ? මොහොතේ. මේ මොහොතේ. මේ මොහොතේ කොහෙද පීඩන්න පුළුවන්? ඇහි පීඩන්න පුළුවන්ද? කනේ පීඩන්න පුළුවන්ද? කයේ පීඩන්න පුළුවන්ද? නෑ. ශබ්දේ පීඩන්න පුළුවන්ද? විඥානේ රවට්ටන හිත කියන්නේ විඥානේ නේද? එහෙනම් දැන් විඥානේ තුලත් නැත්තම් මම. ඇහැ තුලත් නැත්තම්, රූපේ තුලත් නැත්තම් දැන් මම කොහෙද පීඩන්නේ දැන්? ලෝභදේශ මොහ තුලත් නැත්තම් අයියා. දුකෙන් නිර්වාණය කියන සංකල්ප විමුක්තිය විමුක්තිය සාදු සාදු එහෙනම් ඔන්න ඔය වෙන කොච්චර ලක් යනවද අට ඔය දේ දකින් මේ හිත රවටනකේ දකින් කොච්චර ලක් යනවද චිත්තක්ෂණ සාදු සාදු අය එහෙනම් මේ ශ්‍රණය ඇතුළත ඔයා දැක්කොත් මෙතන දෙන හිතේ රැවටීමක් කියලා ඒගා මොහොතව මරුණා ඔයා පැනෙමුකට නෑ එතන මොකද වෙන්නේ විමුක්ති ලෝකේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ ඔබ නිදාස්සලා නේ. ඇයි උපදකට යන්න විදියක් නැහැ. එතන අවිද්‍යාව නැහැ. මුලාව නැහැ. ලෝභය නැහැ. ද්වේෂය නැහැ. ඒ කියන්නේ උපදේශ මොහො නැත්තා. එතන තණ්හාව නැහැ. තණ්හාව නැත්තා. එතන උපාදාන වෙන්න දෙයක් නැහැ. වැරදිද? නැත්නම් පැනීමකට එන්නේ නැහැ. එහෙනම් එක මොහොතක් ඇතුළත අවබෝධ කරගන්න පුළුවන් ධර්ම ඉදරත් තියෙනවා. එහෙනම් දැන් කෝවිඩ් මට මොනවද කරන්නද? හා දැකද? හා එහෙනම් මම ඔබෙන් අහන්නේ මේවයි. ඊට කලින් කියනකොට මොනවද යහම දැක්කද? නෑ මම හිතුවේ දැන් ඒ හැම ඒ සැපයක් ගැනම අපි හිතන්නේ සාපේක්ෂවනේ. දැන් හැමතිස්සෙම ඒ කියන්නේ අපි අනාගතය ගැන හිතනදී මම දැන් මින් කළේ ඒකයි කියන්නේ. දැන් මොකකට සාපේක්ෂව ආරය මෙහෙම ඉන්නවා මයා මෙහෙම ඉන්නවා මට මෙහෙම කරන්න පුළුවන් මට මෙහෙම වෙයි මේවා කරන්න පුළුවන් මේවා කරන්න බැරි වෙයි මෙහෙම උනේ නැත්තම් සාපේක්ෂව වෙන සැපයක් ගැනමනේ අපි හැමතිස්සෙම හිතන්නේ. හරි. අනාගතයේදී දැන් ඒක ඒ සාපේක්ෂව යම් මො සැපයක් මම පනවනවා නම් ඊට සාපේක්ෂවම දුක ඉපදිනවා දුක ඉපදිනවා ප්‍රශ්න දෙන්න මොකද දන්නවද ඒ මට පේන්නේ සැපයි දුකයි දෙකක් එකතන එක මොහොතේ එකටම යෙදිලා තියෙනවා හරිද මට පේන්නේ එකයි එක තෝට් එකක් එක්ක සැප පේනවා දුක වෙයිලා එක්ක දුක පේනවා සැප වෙයිලා එතන මට පුළුවන් නම් හංගපු අන්තේ හොයා ගන්න විතර බෑ මම වරවට්ටන්නේ ඒ රිසීව් කරන්න බෑ දැන් අන්න එතන තමයි මුලාව ඉන්ට්‍රස් වෙන්නේ මොහේ ඉන්ට්‍රස් වෙන්නේ පැහැදිලිද එහෙනම් සැපේ යම් ප්‍රමාණයක් දුකේ ප්‍රමාණයක් තියෙනවනේ. හැම වෙලාවෙම. පැහැදිලිද මං කියන්නේ? ඒකයි දැන් මට බය අන්තාක් දුරකට තියෙනවා නම් ඒ ප්‍රමාණයට මං අර තෝට් එකට ඇල්ලලා දින මේක හැදෙන්නේ නැත්තම් සැපයි කියන තෝට් එකට දීපු වේට් එක අනුව තමයි හැදෙන්නේ දුකක් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් සැපයි දුකයි දෙකම ඊවන්ලි යෙදිලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක මම දන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් ඒක තමයි ද්වයතාවය කියන්නේ ඩුවැලිටි. හරිද? එතකොට සැපයත් 10 නම් දුකත් 10 නම් ද්වයි සංකාරම් කියන්නේ සැපයත් 10 නම් දුකත් 10 නම් මං කියන ඔබ දන්න දැනුමත් එක්ක ඉන්න එපා මාත් එක්ක දැන් ඔය කෙලිම රෙෆරන්සස් වලට යන්න හා දැන් හිතන්න සැපේ 10 නම් දුකත් කීයද 10 අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ ඒව ප්‍රශ්නේ තියෙන මං දන්නේ නැහැ දැන් ඔබ දන්නවා මේකයි කතාව කියලා එතකොට ඒ දෙකම වැලියු එක ඊවන් නේ බැලන්ස් වෙනවා එන එක වටිනාකම කීයද බිඳුවයි බිඳුවයි සාදු 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 0 0 හා එන අය අනේ 0 පොයින්ට් එක තමයි බලතුනන් කියන අනිත් එක. එන අය අනිත් එක කියන්නේ අනාගතේ කතාවක් නෙමෙයි. මෙන්න මේ අනිත් කියන කතාව හරියටම ඩිෆයින් කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි හැමෝම ඉංග්‍රීසියෙන් දාලා තියෙන ඉම්පර්මන්ට් කියලා. ඉම්පර්මන්ට් කතාව කියන්නේ අනාගතේ කතාව. තේරෙනවද? අනිත්‍ය දකින්නේ දැන් මේ හිතේ ඩුවැලිටි හිතේ ද්වේතාවේ නිසා මම රැවටෙන්නේ. ඇයි මට පේන්නේ එකයි නේ? බාගතුනන්ද කියනවානේ විඥානේ මායකාරයක් කියලා. එහෙනම් විඥාකාරයෙන් මොකද කරන්නේ හැමරක්? එක පැත්තක් වහලා එක පැත්තයි එක්ස්පෝස් කරන්නේ. නැත්තම් එතන විඥාවක් නැහැ, මැජික් එකක් නැහැ.
හැබැයි ඔයා ඔල්රෙඩි දන්නවනේ වහු පැත්තේ මොකද තියෙන්නේ කියලා. ඒතර විද්‍යා හුවේ. මැජික් එකක් නැහැ in the first place. ඇත්තට මැජික් එකක් නැහැ. හරිනේ? මෙතන වහලා තියෙන තත්කල් නේද මැජික් එක තියෙන්නේ. එහෙනම් භාගතුනස උපමා මොනතරම් සුන්දරද නේ. එහෙනම් විඥානේ මායාකාරයක්. මේ හිතමාව රවට්ටනවා කියලා කියන තැන මම දැක්කේ නැති පාටේ මොකද්ද? මම මේ කොවිඩ් හැදෙන්නේ නැත්තම් සපයි කියලා තෝට් එක නිසා මම දුකටපත් වුණා කියලා දැක්කේ නැහැ. මම රිසීව් කරේ හැබැයි මොකද්ද දුක? බය. එතන මම ඒකෙන් බය වීම තුර මම තව තවත් හිත වලින් වහන්න try කරන්නේ. අර ගොම්බෙට නෙමෙයි බඩුවෙට ගොම්බෙට්ටේ වහනවා. පොල් කට්ටේ වහනවා. දෙකම දිනනවා. අර්ථයෙන්ම. එතන හිතක් නිරුද්ධ කරන්න තවත් හිතකින් cover up කරලා බෑ. බෞද්ධනස කියන්නේ මොකක්ද? මේක realize කරන්න කියන. එහෙනම් එකම හිතක් තුල බය කියන එකම හිත තුල ඔයා ඇලිමයි ගැටිමයි මුලාව කියන තුනම දැක්කා. ලෝභ දේශ මොහ තුනම දැක්කා. හරිද නැද්ද? හරි. එහෙනම් එක හිතක් තුල ලෝභ දේශ මොහ තුනම දැක්ක කියන්නේ සම්මාදිට්ඨිය. එතන හිත මේ පැත්තේ දුකක් තියෙනවා නම් ඒ ඊහා සමානම මේ පැත්තේ සැපයි කියන ඇත්තම තියෙන සැපයක් නෙමෙයි පර්සෙප්ටිව් වැලියු එකක් මන් දීලා තියෙන මේ පර්සෙප්ෂන් එකට දීපු වැලියු එකයි මේ සංකප්ප රාග පුරුසස්සකම එහෙමනි කියන්නේ සංකල්පකේ දෙන වටිනාකම සංකල්පට දෙන චන්ද්‍රාගය කියන එක එන්නේ ඒ කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්තටයි මම ඇල්ල තියෙන්නේ එතන මේක හැදෙන්නත් නැත්නම් සැපයි කියන තෝට් එකේවත් කැමැත්තට දෙන වේට් එක මත තමම මේ පැති දුක කියන්නේ. හැම මම දැක්කේ නැත්තේ මොකද? මාව දුකට දාන්න හේතුව මේ ඇලිම කියලා. දුකට හේතුව ඇලිම කියලා මම දැක්කේ නැහැ. එහෙනම් බාගතුනස හැම වෙලම කියන මොකද? ආශ්‍රාදයේ ආධිනෝයි දෙකම දැක්කොත් Nissan නතුළු වෙන්න ඕන කියලා. හැම මම හැම වෙලම දැක්කේ මොකද? දුක පාට එකේ තමයි. දැන් හරියටම තේරෙන ආශ්‍රාදයේ ආධිනෝයි කරාගෙන ඉගෙන දැන් සාදු 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 සාදු. හැබැයි මෙච්චර ගාන මම හිතුවේ දැක්කේ මොකද? එකක් විතරයි අයියා. ඒක නෑ මං අපි උත්සාහ කළේ හොය වෙනවද මම හිතන්නේ. එක එක වෙන වෙනම බලන්න. සාදු සාදු. සාදු සාදු. ඒක වැරද්ද. මම දැන් ඒක රියලයිස් වුනේ. එහෙනම් A1 C ගන් A1 2 ටන් A1 අප එතරම්ම සීක්‍රෙන් එතරම්ම වේගෙන් වැඩි වෙහස මාංශයක් නැතුව මේ එක ක්ෂණේ චිත්තක්ෂණේ මේ මොහොතේ මට මේ දුක අවබෝධ කරගන්න පුළුවන් බෑ ඒක. පුළුවන්. එන එක අවබෝධ කරගත්තොත් මම කොහෙද බීලා දින්නේ දැන්? අතීතෙත් නෑ අනාගතෙත් නෑ මේ මොහොතේ හිත තුලත් නෑ ලෝභ දේශ මොහොත තුල නෑ එහෙනම් මම රූපේ තුල වේදනාව තුල සංඥාව තුල චේතනාව තුල විඥාන තුල ඉන්නවද නෑ එහෙනම් පංච උපාදානස්කන්ධ තුල නෑ නෑ ඇයි මම අවිද්‍යාව තුල නැති නිසා දැක්කද එහෙනම් කොවිඩ් මට මොනවද කරන්නද දැක්කද ඒ ප්‍රශ්නේ හා මේ දැන් දැන් ස්වාමීන් වහන්සේ අතින් කියවන පංච උපාදානස්කන්ධය තුල නෑ කියලා දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකෙන් කියන්නේ නැහැ අපි දැන් මේ මොහොතේ ජීවත් වෙන්නේ නැහැ කියලා. දැන් ඒතර කියන මොකද අපේ perceptions වලින් මේ පහෙන් අනිවාර්යයෙන්ම අපි මොහොතේම receive කරනවා receiver එකෙන් වගේ ඒවා. නමුත් මේ මොහොතේ realize කරනවානේ පහෙන් මේ ඒවායි කියන්නේ. පහම එනේවා ඒක. හැබැයි එකවරකට එකයි එන්නේ. නැහැ එකක් අවබෝධ කරාම ඒකේ nature එක පහේම nature එක තමයි ඔය දැක්කේ. ඔයා විඤ්ඤාණය දැක්කා නම් ඒක චක්කු විඤ්ඤාණයත් ඔය විදිහම තමයි. සෝත විඤ්ඤාණයත් ඔහොම තමයි. ගාහන විඤ්ඤාණය, ජීව විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය සියරම එකයි. මොකද විඥානයේ ස්වභාවය ඔබ එකයි දැක එකසරයි දැක්කම පස්සෙ සියල්ලම ඉවරයි. පැහැදිලිද? එහෙනම් ඔබ වෙන් වෙන් වශයෙන් දකින්න තියෙන දේ නෙමෙයි අය. සියල්ල එක එක තැන දකින්නේ. එක මොහොතක මේ වාඩ දෙගුණොත් මේ හිත රවටනවා කියලා ඔයා සමස්ත ධර්මස්කන්ධයම දැක්කා. ඈ එතකොට දැක්කේ මොකද්ද අය? හිත රවටනවා කියන එකනේ. ඒ රවටන්න පුළුවන් වෙන්නේ කොහොමද? සැපයි දුකයි දෙකම ඊවන්නේ ඊවන්නේ දිච්ච නිසා ද්වේතාවේ ඩුවැලිටි. එයා අන්න අනිත්‍ය. තේරෙනවද? එහෙනම් හිත රවට්ටපු නිසා මම දුකේ. ලැබwidetilde කියන්නේ අනිත්‍ය නම් අනිත්‍ය දුකයි. හැබැයි අපි අනිත්‍ය කියන්නේ මොකද්ද? කවදාද දවසක ඕක විනාශ වෙයි, නැති වෙයි, නැති වෙන කතාවක් නෙවෙයි. එහෙනම් දෙවරු හු කියනවනේ. භාගතුන් වහන්සේට ඇයි? දෙවියා ඉන්න සැපය එයාට පේන්නේ නැහැ කවද්ද නැති වෙන්නේ කියලා. එතකොට එන නල්ලයි මොයිඩ්නේ භාගතුන් වහන්සේගේ ධර්මයේ දෙවියන්ට. හරිද නැද්ද? හැබැයි මම කතාවක් කියන මම සුබාලදී කියපේවා. සුබාලට මම හිතන්නේ මම කියවල සක්‍ර දෙවියගේ කතාව. ඔයාට මතකද? සක්‍ර දෙවියා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ හිඟන වෙස් අරගෙන ඇවිල්ලා දානයක් දෙනවා. මට යාන්තම් මතකයි කතාව. ඇයි කියලා දන්නවද? එකයිද එයාගේ දිව්‍යතලයේදී එයාට වඩා මහේශාක්‍ය දෙවියෙක් මොහොතකට පහළ වෙනවා. හරිද? එතකොට එයාට එච්චර කල් තිබිච්ච සැපය හරිද? වෙනස්ුනේ නැහැ. ඒ සැපේ එහෙමම තියෙද්දි. අරයගේ සැපේ දැක්කම මෙයාට ඒක දුකක් වුණා. මෙයාගේ සැප. එතකොට අය අරයගේ ඒක දැක්කම මෙයාට ඒක දුකක් වෙන්නේ කොහොමද? මෙයා තෘප්තිමත් නම් කන්ටෙන්ට් කියන තැන නම් ඉන්නේ. හරි වෙන වෙන කෙනෙක්ගේ සැපේ දැක්ක කියලා මට දුකක් තියෙන්නේ නැහැ. මොකද මගේ සැපේ වෙනස් වෙලා නැහැ. ඒක එහෙමම තියෙනවා ගෙඩි පිටින්. අර පැහැදිලිද? එහෙනම් අරයගේ සැපේ
දැක්කා මගේක මට මදි වුණා කියන්නේ මොකද්ද? තාම ඒක රියලයිස් වෙලා නැහැ. ඔව් එතකොට තමයි එහෙනම් ඒ සැපේ යම් ප්‍රමාණයකට 100%ක් නම් මොකද සක්‍රිය සතුටේ නීටි. ඒතර 100%ක සැපයක් තිබ්බා. හැබැයි 100%ම ඒ මොහොතේදී අරයගේ දෙයි දැක්කම මට මදි වුණා කියන්නේ ඒ ප්‍රමාණයටම දුකක් වෙනවා ඒක. හැබැයි ඒක දුකක් වෙනවා තිබිලා තියෙනවා යා දරන් හිටියේ නැහැ. ඒක ට්‍රිගර් වුණේ අනිත් එක දැක්කම. වර්ධේනවා. ඊටස් මෙයා දැක්කේ මොකද්ද? මේක මේ සැපයි දුකයි දෙක ඉවෙන් ගිහිදලා කියලා දැක්කේ නැහැ. එයා පිළිගත්තේ තෝට් පර්චේස් කරපු තෝට් එක දුක. ඒක නිසා හැට මදි වුණා. ඒ නිසා හැට වැලියු ඇඩිෂන් එකකට තමයි එයා මොකද කරන්න ගියේ? කාශ්‍යප මහරහතන් වහන්සේ ගාවට මනුස්ස ලෝකේ තාම හිඟන විශ්ස අරගෙන දානයක් දීලා පින වැඩි කරගන්න එන්හාස් කරගන්න. හරිනේ? ඒ. එතකොට දැන් එහෙනම් එයාව දුකට දැම්ම එයාගේ සැපේද? නෑ. ඒතකොට එයාගේ සැපේ එහෙනම් එයාගේ සැපේ තුල එයාට ඇත්තටම තිබිලා තියෙන කොහොමද? දුක. නෑ. ඒ ප්‍රමාණයටම සැප තිබුණා. සැපේ තිබුණා නම් ඒ ප්‍රමාණයට දුකක් තිබුණා. දුක යම් ප්‍රමාණයටද ඒ ප්‍රමාණයට සැප දුරක් දෙකක් තිබුණා ඒක අසමානව. එකයි තේරුම් ගන්න තිබුණේ. නෑ නෑ. එයා කලින් දැ හිටියා ඒක සැපයි කියලා. හරිද? දැන් ඒක දුකක් කියලා දැනගත්තා. එහෙනම් එකම සැපේ ගැන මේ හිත දෙකක් කියලා නේද? ඒ මොහොතකට කලින් සැප වෙලා තිබිච්ච දෙයක් ඒක වෙනස් නොවි අනිත් කෙනාගේ දේ දැක්කම දුකක් වෙන්න බෑ. එහෙනම් එකම සැපේ ගැන මෙයාගේ හිත මොකද කියන්නේ මේ? මේක සැපයි කියලා කියනවා දුකයි කියලා කියනවා. ඒක බදි කියලා කියනවානේ. එහෙනම් කෝකද ඇත්ත? රැවටිීමක්. සාදු සාදු. එහෙනම් එතන සැපයි කියන එකත් බොරුවක්. දුකයි කියන එකත් බොරුවක් නේද? එහෙනම් එතන තියෙන්නේ රැවටිීම නේද? රැවටිීම කියන්නේ සැපයි දුකයි දෙක ඊවන්ලි යෙදිලා නේ? ද්වේතාවෙන්නේ අනිත්‍ය. එහෙනම් අර සත්‍යයේ සැපේ ගැන මොකක්ද කියන්නේ? අනිත්‍ය. ඒ අනිත්‍ය නිසා ඒක 0. 0 නිසා එතන ආස්වාදයක් නැහැ නේ. ඒ නිසා 0 නිසා ඇයිනේ බෝඩම් කියන දේ දුකේ. 0 නිසා දුකේ. ඒ නිසා දුක වැඩි මේ සැපයක් ඕන නෑ වැලි වැඩිෂන් නෑ ඕන නෑ දැක්කද ඒ නිසා තමයි තව දශමිකින් හරි මේ සක්ක සැපේ වැඩි කරගන්න යා මනුස්ස ලෝකේ දැන්නේ ඉංගන දෙස්සලගෙන දාන නැද්ද හරිද හා එහෙනම් 0.1 කියන්නේ මොකද අනිත්‍ය නේද ඩුවැලිටි නේ එහෙනම් අනිත්‍ය නිසා මොකද උනේ එයා දුකේ අනි යද නිච්ඡන් තන් දුක්ඛන් යමක් අනිත්‍ය නේද දුක් වුණානේ එහෙනම් ඒ දුක නැති කරන්නේ මේ ආපව වෙවි මොකද සැපයක් අන්න සංස්කාර එහෙනම් මේ අනිත්‍ය නොදකින නිසා එයා සංස්කාර ඉදතුනාද නැද්ද? ඉදතුනා. ඒ තව සැපයක් හොයන්න ඕනා. ඒතර ඒ සැපේ ලබා ගත්තා. එයා දැන් ඉන්නේ බයෙන්. ඇයි? වෙන ආපව තව කෙනෙක් එයිද කියලා බයෙන් ඉන්නේ. එහෙනම් ඒ හා එතනත් එනවා තියෙන මොකද? ආයෙ දුකක් නේද? ඇයි? මීට වඩා කවුරේ එන්න නැත්තම් සපයි කියලා හිතන නිසාම ඒ කියලා දුකක් ඇති වෙනවා. තාම දෙවියෙක් ඇවිල්ලා නැහැ. හැබැයි මෙයා ඉන්නේ බයෙන්. පැහැදිලිද? එහෙනම් එතනත් තියෙන මොකද? දුක. 0. එහෙනම් එයා ඇචීව් කරලා තියෙන්නේ මොකද? 0. එන්සයිඩ් තවත් මේක ඉන්ටන්ස් කරගන්න. අන්න සංස්කාර. එහෙනම් එයාට කවදාකවත් මේ 0.1 එක්සිට් ගන්න පුළුවන්? නෑ. ඒක ඕක තීරණය කරන්න හිතේ බෑ. සාදු සාදු. එහෙනම් එන සීළු සංස්කාර අනිත්‍යද නැද්ද? සීළු සංස්කාර දුකයිද නැද්ද? දුක. එහෙනම් අනිත්‍ය නිසාම නේද සංස්කාර සකස් වෙන්නේ? ඇයි 0.1 එක මම දන්නේ නැති නිසා නේද මට තව තවත් වැලියු ඇඩිෂන්ස් වලට යන්න ඕනේ? හැබැයි කොච්චර ගියත් මට 0.1 එක ඉක්මවා යන්න පුළුවන්. මනුස්සයන්සේ දැන් අතන 0.1 දැනගෙන හිටියට එක පැත්තක් දැනගෙන නිසා නේද අපි තව දිස්සනට යන්නේ. එතන තමයි කතාව 0.1 දන්නේ. ඒ 0 කියන්නේ මොකද්ද? දෙකක් තියෙන්නේ බෑ. අගේ 0 වෙන්න නම් දෙකක් තියෙනවා. එහෙනම් 0 දන්නේ නැහැ කියන්නේ මොකද්ද? මම එකයි දන්නේ. එකයි දන්නේ. එකයි ප්‍රකට වෙලා තියෙනවා මට. පැහැදිලිද? එක්ක සැපේ පේනවා දුක වෙන්නේ. එක්ක දුක වෙනවා සැපේ වෙන්නේ. හරිද? එතනවා නිකන් හිතන්න. අපි පවුල ඇද්ද අය. හා? දැන් අපිට කවදාවත් මේ 0.1 එක එක්සිට් කරන්න පුළුවන්ද? හැබැයි මට සැපයක් ඕන වෙන්නේ නැහැ ඉන්ද ෆස්ට් ප්ලේස්. පවතින මොහොත දුකක් නිසා නේද? ඒතර සක්‍රිය දැනෙ හිටියද යා ඉන්නේ දුකේ කියලා. එහෙනම් අයියා ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ මොනතරම් ආශ්චර්යද කියලා දැන් දැක්කද? එහෙනම් මේ පරයය දෙවියන්ට අදාළද නැද්ද? අදාළද? එහෙනම් භාගතුන් වහන්සේ කියන්නේ අනිත්‍ය කියලා කියන්නේ ඉම්පර්මනන්ට් නම් දෙව රූ කියලා. ඇයි ඒගොල්ලන්ගේ සැපේ කොහොමවත් නැති වෙන්නේ නැහැ? ඒ සැපේ ලාස් අමින් ඒව ලාස්ටි නැද ලොංගස් නැද එවනේ එනං අනිත්‍ය කියලා කියන්නේ නැතිවීමක් නෙමෙයි අනාගතේ ඒක විපරිණාමය හරිද අනිත්‍ය කියන්නේ මොකද්ද ද්වේතා ඩුවැලිටි 0.1 පොයි බාගතුනසගේ ඩිෆිනිෂන් එකක් තියෙනවා යෝ සුඛං දුක්ඛතෝ දේනමම සැපයි කියලා ඇල්ල තියෙන මොකෙද දුකකට එනං සැපයි කියන්නේ මොකෙද දුකක් යෝ සුඛං දුක්ඛතෝ යමෙක් සැපේ දුක පිළිඳ දැක්කොත් දුක මද්දක් ඉසන්නුතු දුක කොහොමද දුක පිළිඳ දැක්කොත් අදුක්කම සුඛං සන්තං අද්ද කියලා අරිච්චතු අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන්නේ මොකක්ද සැපයි දුකයි දෙකම නැති අවස්ථාව 0.1 එක අද්ද කියන අනිච්චතු අනිත්‍ය හැටියට දැක්කොත් දැකද
අදුක්කම සුඛ වේදනා කියන 0 පොයින්ට් එක අනිත්‍යයෙන් දැක්කොත් සචේ සම්බන්ධ සෝභික වූ පරිඥානත් වේදනාන්නේ භික්ෂුව වේදනා පිළිසින් දැක්ක කියන. නිත්‍ය ධම්මානසය මේ ජීවිතින් මාස්වරහිත බවට පත් වෙනවා කියලා අයියා මේ අල්ලන්න දනක් නැහැ දැන්. හරිද? කර්මෝදී දෙන්න. එහෙත් සම්පූර්ණ සාරසාර වෙනා බෞද්ධනස කියන සියලු සංස්කාර අනිත්‍යයෙන් දැක්කොත් සබ්බේ සංඛාර අනිත්‍යදී අදා පඤ්ඤාය පිසි තමන්ගේ ප්‍රඥාවෙන් දැක්කොත් අතලින් විද්ද දුකේ අදුකේ නිදහස් වෙනවා. ඒ සමග විසුද්ධිය අන්න විසුද්ධි මාර්ගයවත් ආරෂණි මාර්ගයට ඕපන් වෙනවා. ඇයි? යා පිළිතින් මොකද සම්මාදිට්ඨි අන්න සෝවාන් ප්‍රාප්ති. කෙනෙක් සම්මාදිට්ඨියට පත් වෙනව නොවේ විදියට. එහෙනම් මේ මොහොතේ එක මොහොතේ පෙන්නන ඊද එකක් බට හැංගෙන ඉඳ දැකපු ගමන් හිතට බෑව ප්‍රයාවක් කරනවට. ඒ නිසා එයා එතකොට රැවටිම තුලත් නැහැ, ඇලිම තුලත් නැහැ, ගැටිම තුලත් නැහැ. ලෝභ දේශ මොහොත තුනම එකතන දකින්න එතකොට එයා විද්‍යාව තුල නැහැ. එහෙනම් අනිත්‍ය නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. හිත රවටන බව නොදන්නා එකයි අවිද්‍යාව. ඒ නිසා එයා මොකද කරන්නේ? තව තවත් සැප හොයන්න යනවා. හැබැයි කොච්චර සැපක් කිව්වත් හම්බෙන්නේ නැහැ. දුබමයි. ඇයි? ඒක අනිත්‍ය. එතන මෙතන අනිත්‍ය වෙන එකක් නෙමෙයි තියෙන්නේ. අනිත්‍ය වෙලා තියෙන හැම වෙලාවෙම. ඒ සැපේ දිනන නම් ඒ ප්‍රමාණයටම දුක දෙනවා. දවයි ගන්න. දකින්න එක වැත්ත. මේ මිත. ආ. මේ ලෝකේ තියෙන හොඳම මෙට් එක ගන්න. හරිද? ඇඳර දානවා. දැන් টপ ඩොලර්ස් කියලා තියෙන 1 මිලියන් ඩොලර්ස් විතර ගෙවලා නැහැ. ඇඳර දානවා. වාඩි දා ගන්නවා. ඇත්තම සැපයක් තියෙනද නැද්ද? දැනෙන සැපයක් තියෙනවද බොරුවක් නෙමෙයි. ඒ මොහොතේ මිත කියනවා පොඩ්ඩක් එහාට පෙරලෙන්න කියලා. අඩියක් දෙකක් එහාට පෙරලෙන්න කියලා. ඇයි ඒ? තවත් සැප හොයන්න. රයිට්. එහෙනම් අයියා නිදාගත්ත මොහොතේම සැපේ දැනෙද්දි අඩි දෙකක් යහට දෙන්න කියන්නේ කවුද? හිතන්නේ. ඇයි? තව සැප හොයන්න. එතකොට මං අහන්නේ. එතකොට මේ සැපයක් දැනෙද්දි මේක මදි කියලා නේද මේ කියන්නේ? මදි කියන්නේ මොකක්ද? දුකයිනේ. එතකොට එක මොහොතේ එකම මෙට්ටයක් තුල එකම කේන්දරයක් තුල එකම පොස්චර් එකක් තුල එකම ඉරියව්වක් තුල මේ හිත මට දෙකක් කියලා දෙනවා. මොකද සැපයි කියලා කියනවා ඒක මදි කියන්නේ මොකද? දුකයි. ඒ නිසා අතන පෙළේ. එතකොට එකම මෙට්ටයක් තුල මෙතන නැති සැපයක් තව අඩි දෙකක් යහතින් තියෙන්න පුළුවන්. නෑ. මොන තරම් කැත රැවටි වද. දැකද? එහෙනම් මේ මෙට්ටේ සැපයිද? නෑ. එහෙනම් මෙට්ටේ දුකයිද? නෑ. එහෙනම් ඔය මෙට්ටේ ගැන කියන්නේ මොකක්ද? ඒ දෙකම ඊවන්. ඇයි සැපයි දුකයි දෙකම ඊවන් නිසා තමයි 0 වෙලා. 0 නිසා මම දුකේ. ඒ දුක නැති ගන්න තව චුට්ටක් එහාට පෙළෙන්න කියනවා හිත. එහෙනම් මෙට්ටේ ගැන ඔය කියන්නේ මොකක්ද? අනිත්‍යයි. නේද? නේද? රැවටිම නේද? එන රැවටිම කියන්නේ අනිත්‍ය කියන්නේ දෙක මේකයි. හ්ම් එනවා ඒක දැක්කොත් ඔයා මුලාව තුල ඉන්නවද එන? මොහේ තුල ඉන්නවද? හ්ම් නෑනේ. නෑනේ නෑ. එනම් මෙතේ සැපයි කියන තැනත් නෑ දුකයි කියන තැනත් නෑ වඩ මෙතේ තිබ්බත් එක යන තත් එක. එහෙම නැත්නම් ඔයා මෙතනින් අතට පෙන්නන තැන මෙහාට පෙල්ලු පෙලා අන්තිමට මෙට්ටේ આવු කියලා හිතනවා. අලුත් මෙට්ටයක් මාකට් එකට නිකන් බලන් ඉන්නවා ඒ ප්‍රොඩක්ට් එක. දැක හැබැයි ඔයා මේක හරියට රියලයිස් කරලා සේරම මාකටිං කොන්සෙප්ට් දිග වැටෙනවා. නම් මේක තමයි අපි මෙච්චර ඉන්දියක් ඇවිත් පවුනේ だっ. ඒක සංසාරයක් පුරාවට මේ හිත අපිට මේ ගහලා දෙන ගේම් එක දැක්කද නැහැ. මේ තුච්චයිද? එනවා ඔය අවබෝධය ගියොත් අතීතයේ සියලු ජීවිතවා දැකලා ඉවරයි. ඔයගේ සියලු ආත්මභාවයන් දැකලා ඉවරයි. එහෙනම් කොතන ඉපදුනත් මේ හිත හැම වෙලාවෙම මට ඇහිං කන නැහින් දිවිසරි මනසෙන් පෙන්නේ මොකද්ද? සැපයක්. බත් හැබැයි හැම වෙලාවෙම මං ඉඳලා තියෙන්නේ දුකේ. එහෙනම් හිත මට සැපයක් වෙන්නවත් අර මෙට් එක කතාව තුන හංගලා තිබුණ මොකද්ද? දුක. එහෙනම් අර කෝවිඩ් කතාව තුන මම බයින් ඉන්නේ. බය කියන්නේ දුක. හැබැයි දුක තුන ඉඳලා තින්නේ සැපේකට. ඒතර හංගලා තින්නේ සැපේ. එහෙනම් දුක පෙවුණු දුක නම් ප්‍රකට වෙන්නේ සහංගක සැපේ හොයාගන්න. සැප නම් ප්‍රකට වෙන්නේ හංගපු දුක හොයාගන්න. එතකොට බෑ හිතන අපි රවට්ටන්න. එතකොට රැවටීමේවත් මුලාවේවත් මොහේ තුල මම නැත්තම් මම කොහොමවත් ඇලින් ගැටින් තුල නැහැ. එහෙනම් සැපයි දුකයි දෙකම 0 කියලා කියන්නේ ඊවන් නේ. එනතර බිඳුවයි නැගි. එහෙනම් සැපයි කියන සැපේ කියන එක හැම වෙලාවෙම අගේ බිඳුව නම් දුක කියන එකෙත් අගේ බිඳුවම නම් තිබිලා වෙලා තිබිලා තියෙන්නේ මට ඇලෙන්න දෙයක් නැහැ නේ. එහෙනම් මම නොඇලින්න දඟලන්න ඕනෙත් නැහැ නේද? අතාරින්න දෙයක් නැහැ එහෙනම්. එහෙනම් මට ගැටෙන්න දෙයක්වත් නැහැ. සාදු සාදු. එහෙනම් නොගැටෙන්න struggle කරන්න දෙයක්වත් නැහැ. matter of realization. එහෙම කරද්දි මම දුකෙන් නිදහස් වෙනවද නැද්ද? නිදහස් වෙනවා. එහෙනම් ඔබට කියනවා සම්මාදිට්ඨිය කියලා. ස්වාමීන් වහන්සේ එතකොට මේක දැන් සාමාන්‍ය පෘථග්ජන ලෝක ජීවත් වෙනකොට දැන් ඔය සමාධිත්‍යයෙන් ජීවත් වෙද්දී තමුන් ජීවිතේ සපවත් කරන්නේ මං කියන්නේ සත්‍ය පවත්වාගෙන යන්න බෑ. පවත්වාගෙන යන්න අපි කම්පියුටර් සොසයිටි එක ජීවත් වෙද්දී ඒ කොහොමද අපි ඒකට ඇඩැප්ට් කරන්නේ? මෙහෙමයි. දැන් මේ හිත රවට්ටන එක මම දන්නවනේ. නමුත් ලෝකේ අනිත් කට්ටිය මගෙන් යැපෙන පිරිස ඉන්නවා. අන්න ඒගොල්ලන්ගනේ මම ඔය හැමදේම කරනවා.
හැමෝම දැනගෙන කරන්නේ මේ හැම දෙයක් තුළ මොකක්ද තියෙන්නේ දුක දුකක් කියලා. එතකොට කොච්චර ගියත් 0 කියලා මම දන්නවනේ. එතකොට ක්‍රේවිං කියන තැන නැහැ. මම මේක රියලයිස් කරාට පස්සේ මම ඇහැ තුළ පිහිටක් නැතුව වෙනවා. කන තුළ පිහිටක් නැතුව බට් අනුන් කෙරෙහි අනුකම්පාවෙන් මම දානයක් හැටියට මගේ ශ්‍රමය, මගේ කාලය, මගේ වචනය, මගේ ඉනාව, මගේ කැමැත්ත මේ හැමදේම මම දන් දෙනවා. අර්ථේම. ඒතර මං දන්නවා මගේ මගේ සැපේ තමයි මාව දුකට දාලා තින්නේ. හැබැයි ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. එහෙනම් මං ඒගොල්ලන් කෙරේ ඇතින් මොකද අනුකම්පාව. එහෙනම් මට ඒගොල්ලන්ගේ සැපේ වෙන්නේ ඕන තරම් දේවල් ගන්න පුළුවන්. Right. එහෙනම් දැන් ඔයා අර ක්‍රේවිං කියන දේ නැහැ. තරංගය කියන දේ නැහැ. මාර රිලැක්ස්. ඒ ඩිෆෝල්ට් එකම අවබෝධින් දුකනේ. නෙමෙයි මේ සැපේ. එහෙනම් නොරැවටිම කියන සැපේ තුල ආන්නේ. හරිම රිලැක්ස්. එතකොට එතන ඉඳගෙන පාට අනිත් කට්ටිය වෙනුවෙන් ඕන තරම් කැප වෙන්න පුළුවන්. අයියෝ දන්නවනේ මේගොල්ලෝ දන්නේ. වාන්නේ දන්නේ. එතකොට වාට මේගොල්ලොත් එක්ක ලෝකේ කවුරුත් එක්ක ඉෂුස් නැහැ නේ අය. ඇයි? මෙච්චරකම මගේ ඔළුවේ තිබිලා තියෙන කොහොමද? ගැටීමක්. ගැටීමක් ඇයි? මෙයා මම කැමතිද ඉන්න ඕනේ? අරයා මම කැමතිද ඉන්න ඕනේ? ඉතින් මම කැමතිද ඒගොල්ලෝ ඉන්න ඕනේ කියලා හිතන තාක්කල් මං ඉන්නේ මොකක් තුලද? දුකේ. දුකේ. එතකොට මම කැමතිද ඒගොල්ලන් ඉන්න කියන්නේ කවුද? හිත. නැතික දුක කියන්නේ කවුද? හිත. එහෙනම් මේක චම්පගේ ප්‍රශ්නයක්ද? උපාල්ලගේ ප්‍රශ්නයක්ද? ඈ? සුබාලගේ ප්‍රශ්නයක්ද? තමන් හිතේ ප්‍රශ්නේ. එහෙනම් ඒ හිත රියලයිස් කරොත් මොකද වෙන්නේ? එයාගේ කැමැත්තට මං ගරු කරනවා. මෙච්චර කල් වුණේ මොකද? මගේ කැමැත්ත වෙනුවෙන් ඒගොල්ලෝ ඉන්න ඕනේ කියලා මං හිතුවා. විමානකේ. දැක? එතනයි කොන්ෆ්ලික්ට් එක ඇති වුණේ. එහෙනම් මගේ කැමැත්ත මේ හිත මට සැපයක් වෙලා දීලා තියෙන දුකක් මෙතන රැවටිීමක් කියලා මං දැක්කට පස්සේ මගේ මම ඉන්නේ නොරැවටිීම තුල අවබෝධයෙන්. ඒක තමයි ඇත්ත සැපේ. ඒ සැපේ විදිමින් ඔයාට දැන් අනිත් කට්ටිය වෙනුවෙන් ඔයාට ඇති වෙන්නේ මොකක්ද? අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. ඒතර මේ සම්මාදිටිටපත් වෙච්ච කෙනාට යා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණම ඇති වෙනවා. බයි ඩිෆෝල්ට්. එයාට දුර ඉෂුස් නැහැ කවුරුත් එක්ක. එයා ගරු කරන අනුගේ කැමැත්ත. අවු මෙච්චර තම මොකද උනේ? මම කැමතිද මේගොල්ලන් ඉන්න ඕනේ? මම කැමතිද ආර්ථිකය, මම කැමතිද දේශපාලනය, මම කැමතිද බඩු මිල, මම කැමතිද අසල්වාසය, මගේ දරුවෝ, මගේ ඥාතීන්, මගේ නෝනා, මගේ මහත්තයා, මේ හැමෝම මම කැමති, මගේ රැකියාව, මගේ පඩිය අර ටැක්ස් මේ හැමදේම මම කැමතියි. ඒතර මම කැමතිද? ඉතින් මගේ වශයෙන් නෑ ඒවා. බට් මම කැමතිද තියෙනවා නම් සපයි කියන හිත නිසා තමයි නැති එක දුකක් ඇයි. එනද මාව දුකට දාලා තියෙන කවුද? මම කැමැත්ත. කැමැත්ත කියන ක්‍රයිටීරියා එක හැදෙන්නේ කොහේද? හිතේ මොකක් හරි සපයක් හැදෙද? දැකද? ඒතර ඒකට දෙන වටිනාකමට අනුව තමයි මේ පැත්තේ දුක. 10ක සපයක් නම් 10ක දුකයි. 20ක සපයක් නම් 20ක දුකයි. නේද? හැබැයි හිතර ආටුක දැක්කුත් සපයි දුකයි දෙකම ඉවර් නේ. අර්ථේනවා. එතකොට ඔයා එක දැක්කට පස්සේ මෙතන තියෙන 0.1 කියලා අනිත්‍ය කියලා. අනිත්‍ය දැක්කොත් ඔයා අවිද්‍යාව තුල නැහැ. අනිත්‍ය නොදකින තාක්කල් ඔයා අවිද්‍යාව තුල ඉන්නවා. ඒ නිසාම ඔයාට අර වැලියුේෂන්ස් වලට යන්න අනුන්ට ඊර්ෂ්‍යා කරනවා, කෝපකම් කරනවා නේද? ගැටෙනවා. ඒ අනුන්ට ඒ නිසා නොකරත් ඇයි අපි ගැටෙනවා? හරි. මේ හිතන්නකො. මොනතර අපරාධයක්ද? ඒකද? එනම් මේ ලෝකෙ කිසිම කෙනෙක් යවුලක් නැහැ කියලා. මේ මගේ හිතම වරවටන පස්සේ තියෙන දේ. මේක නොදන්නා නිසා අපි සංසාරෙ මෙච්චර කල් ආවා. එහෙනම් අනාගතේ ඉදුණත් ඔච්චරයි නේද? එහෙනම් ඔයාලද මැට වෙන්නේ අනාගතේ මම විතරක් අතට උපදිනවද, මව කුසක් අතට උපදිනවද කියන එක නෙමෙයි. ඊගා මොහොතේ මේ ඇහැතුල හරි කනතුල හරි ආයේ දේ ශරීරයේ මනස තුල හිතක් උපදිනවනම් ඒක තමයි වරවටන එක මැට වෙන්නේ. හරිද නැහැ? ආහා එනවා දැන් දන්නවනම් හිත රවට්ටනවා කියලා. ඔයා දැන් කැමතිද දැන් දැන් රවට්ටන්න? එනවා කැමතිද මොකේද? නොරවට්ටින්න. අන්න ඡන්දය. එනං නොරවට්ටින්න ඔය වීදි කරනවා චිත්ත. ඒ සඳහා සමාන අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨානයක් ඇති කරනවා චිත්ත. ඒ සඳහා වීදි කරනවා. මම මේ වෙලාවේ රවට්ටින්න දුරද නැද්ද කියලා ඇනලයිස් කරමු කියන විමර්ශන. ඡන්දති ඡන්ද චිත්ත වීදි මාස සතර වේදි පාන. ඔබට කියන යෝන්සෝ මනසිකාරය. එනම හිත රවට්ටනවා කියලා දකින්න එකට කියනවා යෝන්සෝ මනසිකාරය. එනම මම මේ විදිහට දකින්න දකින්න මට සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍ර ධර්ම වැඩනවා. දැන් මට කාගේ තහඬ දෙයක් තියෙනවද මේක? ස්වාමීන් වහන්සේ කොහොමද මේක කොහොමද කියලා අහන්න දෙයක් නැහැ. ඇයි? හිත මේ හිතේ ඩුවැලිටි, හිතේ ද්වේතාව මට දකින්න විතරයි තියෙන්නේ. දැකුම ගැනීම. හිතට බෑ ඔය ප්‍රේම කර මාර රිලීෆ් එකක් දැනෙන්නේ. හරිද? හරිම විවේකයි. එනවා මේ ලෝකේ කොහොමද ප්‍රශ්න නැහැ. එදා අනිත්‍ය කියන මේ එකම එක වචනේ හරියටම ඩිෆයින් කරන්න බැරි නිසා අප මෙච්චර කන සංසාරය යනවා. එහෙනම් බාණුක භාගතුනාස කියපු ධර්මයේ කොතනවත් කොන්ට්‍රඩික්ට් වෙලාද? නැහැ. එහෙනම් මේ භාගතුනාසගේ සම්මා සම්බුද්ධත්වයමයි නේද?
එහෙනම් දැන් ඔයාලට කොච්චර වෙලා කරනවද ඕන වෙලාවක මේ ෆෝමියුලා එක දාපුවම මේ දුක නැති කරගන්න? චිත්තක්ෂණය. එනවා මේ කියන්නේ මොකද? මේ ධර්ම සම්දිට්ඨිකය කියන්නේ. මේ මොහොතේ මේක අවබෝධ ගන්න ඕන. එහෙනම් ඕන වෙලාවක ඔක ඇප්ලයි කරන්න බෑ අකාලිකව. ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක බලන්න කියලා හිතරවට හරි පෙන්නන්න බෑ. ඊපස්සේ. තමන් තුලින් මීට කලින් දුකක් තිබුණා මේක දාපුවම දුක නැති වුණා කියලා තමන් තුලින්ම නේද දන්නේ? ඕපන් අයකයි. එහෙනම් එක ශරණයක් ඇතුළත ඕන මොදුක කොහොමද නැති ගන්න පුළුවන් නම් ඒ ඒ ධර්මයේ කාන්තෙන් ප්‍රාතිහාරයද නැද්ද? संकल्पी භාවනා කරන try කරනවා සමාධියක් නැහැ. එතකොට දැන් භාවනා පන්තිලේ අනේ කුසල චිත්තයද නැද්ද? කුසල. ආ. භාවනා කරන වාඩි වෙන එකත් කුසලයක්ද නැද්ද? භාවනා සඳහා වීර්ය කරන එකත් කුසලයක්ද නැද්ද? හරි. එහෙනම් දැන් මේ කුසලයේ මත ඉඳගෙන මට දැන් සමාධියක් එන්නේ නැති නිසා මට දෝමනස්සයක් උපදිනවද නැද්ද? උපදිනවා. එතකොට කුසල් පාදක දෝමනස්සයක් නේද? කුසලයක් මුල් කරගෙන නැතිච්ච දෝමනස්සයක්. එතකොට මට හිතෙනවා ඒක තමයි වීර්ය කියලා. හරිද? එතකොට මට ඇනලයිස් වෙන්නේ නැති මොකද දන්නවද? මම මේ චේතනාව කුසලයක් උනාට මාතුල මේ වෙලාවේ වැඩිමින් පවතින්නේ මොකද්ද? අකුසලයක්. ඒ දෝමනස්සයක් නේද? ඒතර කුසලේ නාමයෙන් මාතුල මේ වෙලාවේ වැඩෙන්නේ මොකද්ද? අකුසලයක්. කියලා මම දැක්කේ නැහැ. ඒක ජස්ටිෆයි කරනවනේ මේක මේ කුසලයක් කියලා. ඒ නිසා මම ඇස් දෙක කත්තර කරන දත්මිටි කාගෙන මේ වීඩියෝ කරනවා. ඇප්ලිකේෂන් එක වැරදි. නේද? එන ඇත්තෙන් දකින්න ඕනේ. හේම දැන් දුකින් ඉන්නේ. සමාධිය නැති නිසා. හා හා. ඒක සමාධිය නැතික දුකක් වෙන්නේ නැහැ. සමාධිය තිබ්බන සපයි කියලා හිතන නිසා. හරිද නේද? එහෙනම් දැන් මේ වෙලාවේ මාව දුකට දා තියෙන සමාධියද? නැහැ. සමාධිය තිබ්බන සපයි කියන තෝට් එක යම් ප්‍රමාණයක්ද? ඒ ප්‍රමාණය සාපේක්ෂව මේ පැත්තෙන් මොකද වෙනවද? දුක. හැබැයි මම දැන් හිටියේ නැද්ද මොකද්ද? සපයි කියන තෝට් එක මම දැක්කේ නැහැ. මම දැක්කේ දුක විතරයි. ඉතින් මම දුකත් එක්ක ඵලයත් එක්ක හැප්පියක් පිටියේ හේතුව දැක්කේ නැහැ. එහෙනම් මෙතන මාව දුකට දා තියෙන සමාධිය නෙමෙයි. සමාධිය සඳහා දාන්න වෑයම නෙමෙයි. හිත මොකක් වෙන්නද? සපයක් වෙන්නද? එහෙනම් මෙතන හිත මට සැපයක් වෙන දීලා තියෙන මොකක්ද? දුක. එහෙනම් මෙතන තියෙන හිතේ රැවටිීමක් කියලා දැක්කොත් ඔය රැවටිීම තුල ඉන්නවද? එහෙනම් දුක තුල ඉන්නවද? එහෙනම් චිත්තක්ෂණයෙම ඔබ ඇලීම තුලත් නැත්නම් ගැටීම තුලත් නැත්නම් මුලා තුලත් නැත්නම් ඔබ ලෝභ දේශ මොහ තුල පීඩන නැත්නම් හිත නගින්න ඕනේ මොකේද? රූප තලයට සමාධියට. එහෙනම් මෙහෙම කරද්දී වාගේ හිත සමාධියට යනවා. ඇයි? ඇප්ලිකේෂන් එකේ වැරදි. අන්න ඒක සම්මා සමාධිය. ඇයි? සම්මා දිට්ඨිය මුල් කරගෙන ආපු එකක්. ඒක සම්මා සමාධිය. පැහැදිලිද? දැන් ඒ සමාධිය උන්න ඇවිල්ලා පැය 8ක් විතර ඉන්නවා. දැන් පැය 8ක් විතර ඉඳලත් අයියා පැය 8ක් ඉඳලා පුදුමාකාර සනීපයි පුදුමාකාර සැපයක් ඒ සමාධිය තුළ තියෙනවා. පැය 8ම මට දැනෙලා නැහැ. ඇහැරෙනවා. එක්ක බෙල් එක ගහනවා. දැන් බාහිර පත් වෙන හැකියිම කියනවා. ගහපු ගමන් මට මොකද හිතෙන්නේ? අයියෝ තා චුට්ටා එක විනාඩියක්වත් ඉඳ තිබ්බනම් කියලා හිතනවද නැද්ද? එතකොට දැන් තව එක විනාඩියක් මට ඉඳ තිබ්බනම් සැපයි කියලා හිතන නිසා යට ඉන්නේ මොකේද යා? ආයි දුකේ. දුකේ නේද? එහෙනම් දැන් දැනුත් එයා දුකටපත් උනේ ඇයි? පැය 8ක සමාධිය තුල දැනෙච්ච සැපයයි. හරිද? සැපේ සාපේක්ෂව එතන මොකද යන්නේ සකස් වෙලා තියෙන්නේ? දුකක් නෙමෙයි. එතකොට හැබැයි එයාගේ හිත ජස්ටිෆයි කරනවා. නෑ නෑ ඉට්ස් ඕකේ ෆෙයර් ඉනෆ් මේ වාගේ මේ සමාධිය ගැන යෝ මේ කන්සර්න් සමාධිය නිසා යෝ වරු වෙන්නේ කියලා. බට් එයාට වැඩෙන්නේ එතන මොකද? අකුසලයක්. එහෙනම් එතනත් ඇලිමයි ගැටිමයි මුලාවයි තුනම තියෙනවද නැද්ද? හැබැයි එයා දැක්කොත් දැන් සමාධිය පැය 8ක සමාධියකට පස්සේ තව එක විනාඩියක් මට භාවනා කරන්න කියන්නේ කවුද මේ? උදේ පැය 8ක සමාධිය තුළ මම තෘප්තියක් තිබුණාද? තෘප්තිමත් දේ නා. උදේ පැය 8ක සමාධියක් තුළ මට තෘප්තිමත් භාවයක් නැහැ. තව එක විනාඩියක් කියලා නෝ. උදේ පැය 8ක් නැති සැපයක් එක විනාඩියක් මට දෙන්න පුළුවන්. ඈ එහෙනම් පැය even after 8 hours හරිද? ඔව් සමාධිය. මම ඒත් තියෙන මොකේ? දුකේ. ඔකේ එන එක සමාධිය ප්‍රශ්නයක්ද? හිතේ ප්‍රශ්න. හා හා එහෙනම් එතන පැය 8ක සමාධිය නිසා ඇතිවෙච්ච සැපයයි ඒ ප්‍රමාණයට මෙතන ඊවන් දුක ලෝඩ් වෙලා නැද්ද? එහෙනම් එතනත් එක 0 වෙලානේ. අනිත්‍යනේ. දැන් මම කියන්නේ එහෙනම් එතන අනිත්‍ය නිසා නේද දුක? එහෙනම් එතනවා දැක්කම සමාධියත් අනිත්‍ය කියන්නේ. එහෙනම් සමාධිය අනිත්‍ය කියන්නේ සමාධිය නැති වෙන කතාවක්ද? නැහැ. එහෙනම් සමාධිය නැති වෙලා ඉදිත් ඔය ඉන්නේ මොකේ? මොකක් නිසාද? දුකේ. ඒක දුක කුණියයි. ඒක තිබ්බන සපයි කියලා හිතන්නේ. සපයි කියලා හිතන්නේ. එහෙනම් එතනත් ආපහු 0 පොයින්ට් එකනේ තියෙන්නේ. එහෙනම් එතනත් අනිත්‍යද? එහෙනම් සමාධිය නැතත් සමාධිය තිබ්බත්
එතන හැම වෙලාවෙම ආදු කරපත් උනේ අනිත්‍ය දුකක් නිසා. විතර ආවට්ටපු නිසා. ඔයක රියලයිස් කරොත් හරිද? ඔය ඇලිම් තුලත් දැන් ගැටිම් තුලත් දැන් මුලා තුලත් එහෙනම් සමාධියත් ක්ලීව හැටි දැක්කද? හා එහෙනම් මේ සැපයි දුකයි දෙකම ඊවලි නේද බයි ඩිෆෝල්ට් හැම වෙලාවෙම ඉදිරියට තියෙන්නේ. එහෙනම් මේක වට වෙනස් වෙන් කරන්න පුළුවන්ද? සැපේ දුකෙන් වෙන් කරන්න පුළුවන්ද? නැහැ නේ. අනාත්මයි. හරිද? ඒකයි බාගතුන් වහන්සේ කියන්නේ මහන්නේ ඉදිකට කුඩක තරම් හරි නිත්‍ය සැපයක් කියලා නම් තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා. මොකද නිත්‍ය වූ සැපයක් කියලා කියන්නේ පර්මනන්ට් කියන කතාව නෙමෙයි. Is there anything as such කියලා. මොකද්ද? දුකෙන් වියුක්ත වෙච්ච දුකෙන් තොර වූ සැපයි කියලා හුදකලා කරන්න පුළුවන් දෙයක් තියෙනවද ලෝකේ කියලා? නැහැ. ඇයි දෙකම ඊවන් එක මොහොත එකම අපර්මනන්ට් දෙක කපල් වෙලා තියෙන්නේ. ප්‍රශ්න දෙන්න මට එකයි ප්‍රකට වෙන්නේ. හැබැයි මම හොර එක මොහොත විදිහට කපට වෙන්නේ නැහැ. සාල් සාල්. දැන් මම දක්ෂිනොත් අයිති සයිට්ස් දකින් බෝත් සයිට්ස් මම මොනවත් තුන නැහැ. එතන ඇලින් වෙකින් තුන නැහැ. ලෝභ දේශ මොන තුන කියන මේව තුනම නැහැ. නැකද? එතන මොනතරම් සුන්දර විදිහ දාන්නේ. එතන ඔය විදිහට දකින්ද එනිසන් හිතන්ද? ඔයාලා සම කාමයන් උත් අර විදිහටම යනවා. ඒක යොමු සමාධිය. ඊටසේ සමාධිය කියන තැනදී ඔයාලා ලෝභ දේශ මොහොම නේ දකින්නේ. එහෙනම් දැන් සමාධිය නැති කොටත් එතන ලෝභ දේශ මොහොම වලින් ක්ලියර් වුණා. සමාධිය තිබ්බත් ඔයාලා ලෝභ දේශ මොහොම වලින් ක්ලියර් වුණා. එතන සමාධිය තියේදී ප්‍රයාටක සමාධිය තියේදී ඔයා එතනත් ඒත සමාධිය නෙමෙයි එතන කතාව ලෝභ දේශ මොහොම කියලා දකින්නේ. ඔයා එතනත් චන්දරාගේ මහීද බෑ. එහෙනම් ඔයා එතනත් පිටන්නේ නැහැ. සමාධිය නැති අවස්ථාවෙත් තුවා නැහැ. කාමරුගෙන් දැන් ඔයා පිටන්නේ නැත්තම් රූප අරූප දලවත් දැන් ඔයා පිටයි. එන මොකද වෙන්න ඕන? අසියලෙක් වano. මොයන්නේ. හැබැයි ඒක මා ගියාට පස්සේ ඔයාට මේ ඇහැ තියෙනවා රහතන් වහන්සේට. රූප පේනවා. හැබැයි දැන් ඒක අනිත්‍ය නෑ. ඇයි අනිත්‍ය කියන්නේ එතන 0 point එක දැකලාම තියෙන. ඒකට අවිද්‍යාව නෑ. ඒ අවිද්‍යාව නැත්නම් ඒක සංස්කාර වෙන්නේ. ඒ සංස්කාර වෙන්නේ ඇයි? 0 point එක දැන්න නිසා මම value addition වලට යන්න හදන නිසා. ඔර වැහෙන්නද? එහෙනම් දැන් ඇහැ තියෙද්දි රූප පේද්දි එයා ඇහැ ඇතුළම නිවල දානවා. කන ඇහෙද්දි ශබ්ද තියෙද්දි එයා කන කන තුළම නිවල දානවා. ඇයි? දැන් එයාට ඇහැගෙන කනගෙන නාහේ දිය ශරීර මනස ගැන තේරුම් ගන්නවද? නිබ්බිද ආර්ය කලකිරීම. ආර්ය කලකිරීම. ඇයි? මොකද්ද මේ ඇහි වටිනාකම? 0. එහෙනම් රූපේ වටිනාකම 0. විඤ්ඤාණ වටිනාකම 0. එහෙනම් මම දැන් තව මොකද්ද කොහෙද මම වැලිය සොයන්නේ දැන් මේකේ? දැක්කද? එහෙනම් ඒ රියලයිසේෂන් එක ගියාට පස්සේ මොන වෙහෙසක්ද මේක? මොන පීඩාවද කියලා ඇහැතිද්දි රූපතිද්දි වායගෙන කලකිරීම. මාහගෙන කලකිරීම. කලගෙන කලකිරීම. අන්න නිබ්බිදාව තියෙනවා. නිබ්බිදාව නිසා විරාගය තියෙනවා. දන්නවා මෙතන ඇලින්න දෙයක් නැහැ 0. ගැටෙන්න දෙයක් නැහැ 0. අන්න විරාගය උපදිනවා. මුලාව නැහැ ඒක. ඒ සම්පූර්ණ විමුක්ති විරාග වේමුක්ති දේවා මනාව නිදහස් වෙනවා. ඇහැ කන්නාරි දේශාරි මනස. රූප ශබ්ද ගන්ධ රස පාසාරු විඥාන රූප වේදනා සංඥා සංකාර විඥාන පංච පාදන සද්ද නිදහස් වෙනවා. ඒ අවිද්‍යාව නැති නිසා. එහෙනම් සංස්කාර නැහැ. එහෙනම් ඒ අවිද්‍යාව නැත්තම් සංස්කාර වෙන්නේ නැත්තම් ඇහැ තියෙනවා. හැබැයි ඒක ධර්මතාවය. ශබ්ද ඇහෙනවා. ඒක ධර්මතාවය. රූප පේනවා. ඒක ධර්මතාවය. හරිද? හැබැයි ධර්මතාවයේ ස්වභාවය මොකද? අනාත්මයි. ඒක තිබ්බත් එකයි දැන් නැතත් එකයි. ඒ තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. සබ්බේ ධම්මා නැත්තම්. හරිද? හැබැයි අවිද්‍යාව තියෙන තරක මොකක්ද තියෙන්නේ? සංස්කාර. ඇහැ සංස්කාරය. අවිද්‍යාව ඉක්මවුවට පස්සේ ඒක ධර්මතාවය. ආහ්. එන ඔන්නෝකෝ විදිහට දකින්නවා. ඉතින් සමහරවිට දැන් අදිෂ්ඨානයක්. දැන් අදිෂ්ඨාන කරන්න කිය අපි අදිෂ්ඨානය ඇති කරගත්තාම ආපෞසලයක් එතන තණ්හාව මොකක්ද අදිෂ්ඨානේ මොනවද? දැන් මොකක් හරි දැන් අපි අදිෂ්ඨානය කරා පිටිමු අදිෂ්ඨාන කරගන්න දැන් මම කොහොම හරි සමාධියකට ගිහිල්ලා මේක ස්ට්‍රෙස් නේ අයියා. ස්ට්‍රෙස් දැන් ඒක බලාපොරොත්තුවක් බලාපොරොත්තුව. ඒතර බලාපොරොත්තුව තියාගත්තොත් මොකද වෙන්නේ? මං දුකේ. ඒතර දැන් මම දකින්නෝනේ මේ හිත රවට්ට නැහැ. 0 point එක. ඒක දැකපු ගමන් මොකද වෙන්නේ? නිකම්ම සමාධිය යනවා. අදිෂ්ඨානය නෙමෙයි වැදගත් වෙන්නේ. රියලයිසේෂන්. රියලයිසේෂන් සාදු සාදු. හරිද? එතන මේ මොහොත ක්ලියර් කරනවා. අදිෂ්ඨානයක් කියන්නේ මොකද? ඔය අනාගතේ මතන්නේ. අනාගතේ සමාධියක් ඔයා හොයන්නේ. එතන ඔයා දකින්න ඕනේ අනාගතේ මට සැපයක් ඕනේ නෑ නේ. මේ පෞතින මොහොත දුකක් නිසා. හැබැයි ඔයා දන්නවද පෞතින මොහොත දුකක් කියලා? නෑ. එහෙනම් ඉත මොකද කරලා තියෙන්නේ? රවට්ටන. රවට්ටන. එනවා එක දැකපු ගමන් මොකද වෙන්නේ? එනම් මේක අදිෂ්ඨාන කතාවක් නෙමෙයි ප්‍රාර්ථනා කතාවක් නෙමෙයි. කල යුතු දේ ඔබ දැන් කරොත් මේ මොහොත ක්ලියර් කරොත් ඊගා මොහොතට ඔබට ඒ ශක්තිය උදව් වෙනවා. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම
බල ගැන්වෙන්න පටන් ගන්නවා එහෙනම් යෝනිසෝමනසිකාරය විතර වැදගත් වෙන්නේ throughout යෝනිසෝමනසිකාරය විතර වැදගත් එහෙනම් යෝනිසෝමනසිකාරය පවත්තන්න කැමැත්ත තියෙන්න ඕනේ දැඩි අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ मनसिक ආයුෂ මානසිකාරය නම් මට තියෙන දුක තව තවත් වැඩි වෙනවා. එන යෝනිස මානසිකාරය පවත් ගන්න තමයි චන්දිත විරමංසාව. හැබැයි ඒක අනාගතේ පැතිමක් නෙමෙයි මේ මොහොතේ ඉන්න මොහොතේ. මේ මොහොතේ කරන්න තියෙන දේ. හොඳයි. හොඳයි. පැහැදිලිද? හා හා එන මන්ද පොඩි කතාවක් කියන්න අපිට. දැන් දැන් මේ මෙතන රූප පේනවනේ. මේ 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 මල් ගහ මේ පෝච්චියේ කළු පාටයි කොළ කොළ පාටයි ඊට පස්සේ බටගස් වගේ දුඹුරු පාටේ වතිනවා තව කොළ පාට දඬු තියෙනවා පර්පල් කලර් රෙඩ් මෙරූන් වගේ මේ මල් තියෙන එකකින් ගර වෙනස් ඒතර මට ඇහෙන් මේ පෝච්චිය දකිද්දි පෝච්චියේ පෝච්චියේ කළු පාට අඳුන ගත්ත විඥාණයෙන් පුළුවන් ද කොළ අඳින් අඳුන ගන්න කොළ පාට වෙනස් නේ වෙනස් නේ එන විඥාණය වෙනස් වෙන්න ඕනේ ඇයි විඥාණය වෙනස් වෙන්නේ රූප වෙනස් නිසා නේද එතකොට එකිනෙකට වෙනස් වූ රූප නිසා හැම වෙලාවෙම විඤ්ඤාණයත් වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ විඤ්ඤාණය වෙනස් වෙනවා කියන්නේ වේදනාව සංඥාව චේතනාව වෙනස් වෙනවා. ඇයි රූපය වෙනස් නිසා. එහෙම නේද? අහහ. එතකොට ඔයාලට මේකේ මේ රූප වෙනස් වෙද්දී ඔයාලට එතන දුකක් තියෙනවද? නෑ. ඇයි ඒක නැත්තේ? මේ මේක ගැන ඔයාලට සංඥාවක් නැහැ නේ මේක. ඉතින් මේ මේක ඔයා කියලා ගන්න නැහැ නේ. ඔයාලා කියලා ගන්න නැහැ. හරිද? හැබැයි ඔයාගේ ශරීරේ ඇන්සර් එක කියලා මම ගන්නෙත් මොකද? රූපයන්ගේ විඥානයේ වෙනස් වීම විතරයි. නමුත් ඒක මට දුකක්. ඇයි? ඒක මගේ කතාවක් කියලා මම අරගෙන තියෙනවා. දැන් ඒක මගේ කියන සංකල්පය නිසා මම මේක බය ගන්නවා. දැක්ක? පැහැදිලි මම කියන්නේ. නමුත් මං අහන්නේ ඇත්තටම මෙතනයි ඔතනයි තියෙන වෙනස මොකද්ද? වෙනසක් නැහැ ඇත්තටම. සාදු සාදු. සාදු සාදු. අදරාණ කමෙන්ට් එකක් හරි කම්ප්ලේන්ට් එකක් හරි දිනවා මේක කළු වීම හෝ මේ කොළපාට වීම ගැන මේ කොළ කොළ නැහැ. නැහැ නේද? එනක විසිරුනේ ඔය ඇසිඩිටි එක දකිනවනේ ඒක අනාත්මයි නේද ඒක ඒක නේචර් හරි හරි මේක නේචර් කියලා හිතන්න හිතන්න නෑ නේචර් කියලා හිතන්න නෙමෙයි හිතේ කතාව රියලයිස් කරාට පස්සේ මේක අවබෝධ වෙනා නේචර් කියලා හරිද එහෙනම් ඕකත් මොකද්ද එතකොට නේචර් රයිට් එහෙනම් what is there going to be scared about හරිද එහෙනම් මෙතන කම්ප්ලේන්ට් එකක්වත් කමෙන්ට් එකක් නෑ එහෙනම් වාට මෙතන දකින්න දෙන්නේ මොකද්ද මෙතන යම්සේද උතනත් තියෙමයි උතන යම්සේද මෙතනත් තියෙමයි හරි තේනවා හාහා අන්න එතකොට කර්මයක් තියෙන්නේ විඳිතේ කියන තාක්ක. කර්මයේ ප්ලේ වෙන්නේ විඳි නැහැ විඳිතේ කියන තාක්ක. එවනේ ඒ විපාකයක් විඳින්ද තියෙන්න බෑ. නමුත් ඔයා මේ හිතේ කතාව දැන් හිතේ කතාව කියන උදේ මේ ධර්මයේ ඇප්ලයි කරපු ගමම. හරිද? ඒ කියන්නේ දැන් කර්මය නිසා අපිට කැන්සර් එකක් හැදුනට මම මේ ඒක ධර්මය මම ඇප්ලයි කරපු ගමම. හරිද? කර්මයට මොකද වෙන්නේ? කර්මෙන් ප්ලේ වෙන්න බෑ මොන ඉච්චෝ මොකද ඔය ධර්මය ඇප්ලයි කරපුවම ඔය දැන් ඒකේ වීවි විඳිතේ කර්මෙන් වින් තවදුරටත් කර්මයේ විඳිතේ නැහැ කර්මයේ විඳිතේ නැති වෙච්ච ගාම හරිද කර්මයට ප්ලේ වෙන්න බෑ මොන ඉච්චෝ ඩිසෝල්ව වෙනවා එහෙනම් කර්මය ධර්මයෙන් ප්ලේ කරන්න පුළුවන් දැන් ඔන්න ඔය ඇප්ලිකේෂන් එක හරිද ඔබ දකින්න නැති දාක්ක මොකද වෙන්නේ මම නොයකුත් ධර්මයේ කියලා පිළිසත් නොහිනවා හැබැයි ෆියර් කියන තෝට් එක මත පිළිසත් ඒතර ෆියර් කියන තෝට් එක ස්ට්‍රිප් ඔෆ් කරන්නේ නැතුව
ලාටුවගේ ඇරිලානේ ඒක on top of that අර තව තවත් මම මොනවද කරන්නේ සංස්කාර ගොඩක් හදාගමු අර වකරනවා මේ වකරනවා මේ වකරනවා මම කැන්සර් කියලා එතකොට අන්න කර්මය තවත් මම පෝෂණය කරනවා සාදු සාදු හැබැයි මේ දැන් ওই විදිහට මේ ධර්මය අවබෝධ කරගන්න බය නැහැ සාදු සාදු බය වෙන්න හේතුවක් නැහැ හරි බය කරන හේතුව අවබෝධ කරගන්න විතර එහෙනම් විතර කමෙන්ට් එකක්වත් කම්ප්ලේන් එකක්වත් නැහැ එහෙනම් මේක යම්සේ දොතර ওই විදිහට මෙසේමයි කියලා දකිනවා හැබැයි මට මේ ධර්මය තවදුරටත් අවබෝධ කරගන්න අවශ්‍ය නිසා කායික තෙහෙට්ටුව නැති කරගන්න අවශ්‍ය ප්‍රතිකාර ගන්නවා प्रतिकार गैनीम तुलावत मां बालापुरुत तो अपने हैं मैं कहूँ तो विनाव दरन चौके इधर वे एक विन विन सिचुएशन है मुझे मालात मां मगोड़े जीवातुनात मां गोड़े इन्हीं मटे तावत्ती के खाने इतना मैं का अप्लाई करा अर्थे ना ये ना उम्मीद आ रही है एक ने करेगा ना जीते एक विन विन එහෙම නැත්තම් මම මොන තරම් අසරණ වෙලාද වෙන මේ ලෙඩකට බෑ මාව අසරණ කරන්න එන සැබෑ ආර්ය පෞරුෂයක් මේ ශ්‍රුතවත් ශ්‍රාවකෙක් බාගතුනාංශගේ සැබෑම ශ්‍රුතවත් ශ්‍රාවකෙකුට අවදාක්වත් මේ කාය රෝගීකට බෑ කියලා අවසන් කරනවා තාපික අවසන් කරනවා එයාට සරණක් තියෙනවා ඇයි ඒ සරණ කරගත්තේ කවුද බාගතුනාංශ එයා ධර්මයේ සරණ කරගත්තා වා ධර්මයේ ගුණ සියල්ල දැක්කනේ දැන් එක මොහොතේ අප ධර්ම සරණ දැක්කා संसार අවිද්‍යාව නැති දු සිළු සංස්කාර නිරුද්ධ වෙන දේ තමයි තුලින් දකින්න. මේක ආශ්චර්යද නැද්ද? ආශ්චර්යයි. සාස්වාදය. ඔච්චරයි දැන්. ගොඩක් දේවල් තේරුම් ගත්තා. ගොඩක් රියලයිස් කරගත්තා. ගොඩක් මේ සියල්ල. සියල්ල. ඔව් සියල්ල තේරුම් ගත්තා. මම හිතන්නේ මේ රියලයිසේෂන් එක මෙතන ඉම්පෝර්ට් සාස්වාද ඇප්ලිකේෂන්. ඇප්ලිකේෂන් රියලයිස් මොකද ෆැක්ට්ස් එහෙම හැමතැනම තියෙනවා. රයිට්. දැන් ඩොට් සේරම කනෙක්ට් කරනවා. දැන් ඩොට් සේරම කනෙක්ට් කරනවා. එහෙනම් මේ අපි මෙච්චර කල්කලේ සිලබස් එක කටපාඩම් කරගොඩ. හරි. හා මම වඩ පෙන්නේ මේ ඇප්ලිකේෂන් එක. එහෙනම් භාග තුනක් කියන්නේ මොකක්ද? සුත. මේක අහන්න කියනවා. දතායක ධාර්මයේ කරන වාචික වචිකා පදින්ද වචන පුරුදු කරන්න කියනවා. මනසානුපෙක්කිත ඇප්ලිකේෂන් ඇප්ලයි කරන්න කියනවා. මනසානුපෙක්කිත කියන්නේ ඇප්ලයි කරනවා. එතන මොකද මේ දිට්ඨිය සුප්පටි විස්සය. පාඩ අවබෝධ වෙනවා නම් සුතා කියන්නේ මොකද සූත්‍ර ටෙක්නික් එක හරියට අහගන්න ඒක දාන්නේ කරයි හිතර වට නැටි දකින්න ඒක අහගන්න ඒ විදිහට මානසිකාරය කරන විදිහ මතක තියාගන්න ඒක ඇප්ලයි කරන්න කවුද මාව රවට්ටන්නේ කොහොමද මාව රවට්ටන්නේ කවද්ද රවට්ටන්නේ කියලා දකින්න අන්න ඒක මතක තියාගන්න ඒක හිතන්න ඕන විදිහ නැත්නම් අපි නවතින කොහොමද දන්නවද ආ ඉතින් මම මට ඕන විදිහ නෑ අනාත්මයි කියලා ගහ නවත්තනවා නේද ආ ඉතින් මට කැමති දෙයක් නෑ නේ කියලා ගහනවා දැන් එහෙමනේ අපිට ඇහෙන්නේ මෙච්චර ධර්මයේ එතන මම කැමති දෙයක් නැති නිසා තමයි අපි දුකේ ඉන්නේ කියලා මේ කැමැත්ත නිසා මම දුකේ ඉන්නේ කියලා අනාත්මයින් කියලා ගහලා දානවා. එතකොට ඒකත් තවත් එක හිතක් විතරයි. තේරෙනවද? දුක තවත් ලේබල් එකකින් ගහලා වහනවා. නමුත් මම පෙන්වන්නේ ඒක නෙමෙයි. මම කැමති දෙයක් නැති එක දුකක් වෙන්නේ ඇයි? මම කැමති දෙයක් තිබ්බනම් සැපයි කියලා තෝට් එක නිසා. එහෙනම් හිත මම රවට්ටන වෙන රැවටිීමම දකින්නවා. හිත අතාරින්න නෙමෙයි තියෙන්නේ ලෙට් ගෝ කතාව නෙමෙයි තියෙන්නේ. රියලයිස් කරන්න. මොකද භාගතුන් වහන්සේගේ ධර්මය ආර්ය සත්‍ය හතරක් නෙදී. ආර්ය සත්‍ය හතර චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුව නිදාසීම මාර්ගය එනවා ආර්ය සත්‍ය හතරට කෘත්‍ය හතරක් තියෙනවා කළ යුතු දේවල් හතරක් තියෙනවා මොනවද දුක අවබෝධ කරගන්න ඕනේ තණ්හා ප්‍රහාණය කරන්න නිවන සාක්ෂාත් කරගන්න මාර්ගය වඩන්න අතහැරීම තියෙනවා උතන එහෙනම් හැබැයි අපි හැමෝම try කරන්නේ මොකද්ද මම අතාරින්න දරුවෝ අතාරින්න ඈ නිකන් හිතන්නකෝ මගේ හිත අතාරින්න එහෙම නේද එදිරි බාගතුනන්සේ කියලා තියෙනවා අතහැරීම කියලා මොකද එනා අතහැරීම කියන එක කොච්චර කරත් එන්නේ දානෙ ඉක්ම යන්නේ නැහැ. බාගතුනා සීහිතට තත් මුසු දන් දුන්නා. නේද? එනා ඒකයි කතාව. එනා මේ ලිග්ගෝ කතාව මේ මෙතන තියෙන්නේ රියලයිස් කරනවා.
ඉතින් මම මම කියලා ගන්න නිසා මේ ප්‍රශ්න තියෙනවා මම කියලා නොහිතා ඉන්නවා කියන ඉතින් මම කියලා නොහිතා හිටිය කියලා මගේ දුක නැති වෙන්නේ නැහැ ඒක අර්ථයක් ඒක සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියලා හිතුවා කියලා මේක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ මොකද මේ හිත රවටනේ දකින්න ඕනේ හිත රවටනවා කියලා කියන්නේ බාහිර කෙනෙක් නැහැ කියන එක නෙමෙයි මම කියලා කෙනෙක් නැහැ කියන එක නෙමෙයි ලෝභ දේශ මොහ පෙන්නන්න ඕනේ මා විසින් මා රවටන්නේ ලෝභ දේශ මොහේ ඇඩ්‍රස් එනවා රවටින් කියන්නේ මොහේ එනම නැති කෙනෙක් ඉන්නවා කියලා හිතන එක මේ රැවටිම එහෙම කතාවක් නෙමෙයි. අපි කරන්නේ මොකද දන්නවද? සක්කාය දිට්ඨිය නැති කරන්න හදනවා. තේරෙනවද? සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ අයියා. සම්මා දිට්ඨිය උපදවා ගත්තොත් ඒ සම්මා දිට්ඨිය සාපේක්ෂව සක්කාය දිට්ඨිය නැති වෙනවා මිස සක්කාය දිට්ඨිය by itself එක නැති කරන්න බෑ. අමුත අපි හැමෝම කරන්නේ මම කියලා හිතන එකයි මේ ප්‍රශ්නේ. මම කියලා ගන්න එකයි ප්‍රශ්නේ. හරිද? ඒක හරියට මේ වගේ දෙයක් දැන් මෙතන කලුවර තියෙනවා. කලුවර මට නැති කරන්න බෑනේ මම කරන්න ඕනේ ස්විච් එකක් දාන්න ස්විච් එකක් දැම්මම ලයිට් එක පත් වෙනවා ඒ ඇති වෙන ආලෝකයට සාපේක්ෂව කලුවර නැති වෙනවා ඒතර මම කලුවර නැති කරන්නේ මේ ආලෝකය පුදවන්න මේන සම්මාදිට්ඨිය නම් වූ ප්‍රඥාලෝකය දැල්වද්දී හරිද සක්කායදිට්ඨිය නම් වූ අවිද්‍යන් දෙකම නැති වෙනවා ඒතර මේ සක්කායදිට්ඨිය itself මට නැති කරන්න බෑ ඒකත් එක්කත් බෑ ඒක මම තේරුම් ගන්න හොඳයිනේ පැහැදිලිද හා එන උච්චාරණය ගන්න උඩ මම පෙන්නන මුළු සමස්ත ධර්මයේම කෝ එක එසෙන්ස් එකේ